මෝහක්හලෝ නිප්හාන සමන්තා චක්කවාලේ සුවත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදන් දම්මස් සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා නමුතස්ස භගවතුූ අරහතු සම්මා සම්බුද්ධස්ස. නමුතස්ස භගවතුූ අරහතු සම්මා සම්බුද්ධස්ස. නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස. ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම් බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය බේවා. පින්වත්නී බුදුරජාණන් වහන්සේ විසින්. අපට අනුදැන වදාළ ධර්මය බලනකොට අපට තේරෙනවා. අපේ ඥානයේ දෙවුණුවෙන් නැතුව මේ වැඩේ කරන්න බෑ. තු ඥා බුද්ධ ශාසනීම අරථයේ තියෙන්නේ ඥානවන්තයාට. ඥානාවන්තයා විසින් තමයි ලෝකෝත්තර ප්‍රඥාව පාවිච්චි කරලා සම්මා වායාමයේ උදව්ව ඇතුව අමා නිවන කරයි එකතු වෙන්නේ. එතුින් ඥානයේ තමයි සම්පූර්ණය එම පුද්ගලයා තුළ අභ්‍යන්තර අරබුදය සමනය කරන විදිහට අවශ්‍ය ශිල්පීය ක්‍රම පෙන්න පෙන්න නිවනට අදාළ පුද්ගලයාව එකුතු කරන්නේ එතුරහිම එකතුවවෙද්දී හරි වැදගත් දෙයක් තමයි මේ බුදුරජාණ න්ොහසු වදාල ඥාන දර්ශනයට එකතු වෙන එක එතු බුදුරජාණන් වහන්සේට භාවනාමේ අධ්‍යැකීමක් විදිහයට වඋහන්ස වදාලා ඥානං උදපාදි මහනිනි මට ඥානයේ පහළ වුණ ඥානයේ පහළ වුණ එතුර පළවෙනි ධර්ම දේශනාවි ඥානී පහළ වනා කියනීමේ විදර්ශනා ඥානයේ පහළ වනා කියනෙක විදර්සනා ඥාන නැතිනිසාතමයි වඋහන්සට අබෝධය කරයියන්න බැරි වුණේ කොයි තරම් උත්සහ කළ අවබෝධය කරා යන්න්න බැරි වුණා එතුට දිාන සමාපත්තියහෙම තිබුණා නමුත් අවබෝධය කරායන්න බැරි වුණා මේ දිහාන සමාපත්තිී වලින් උඩට යන තැනක් තමයි නිරෝධ සමාපත්තිය කියල කියන්නේ නිරෝධ සමාපත්තියට සමවදින්ට උදව්වෙන තත්ත්වය තමයි විදර්සනා ඥාන කියල කියන්නේ නිරෝධ සමාපත්තියේ මතුවවෙන්න විදර්ශනාඥාන නැතුව. නිරෝධ සමාපත්තියට සමවදින එක තමයි එක තමයි බුදුරජාන්සේ ඔයා ගත්ත සමාපත්තිය. තුො විදර්ඥ විදර්ශනාඥාන නැතුව නිරෝධ සමාපත්තියට සමවදින්න බෑ. තොර විදර්ශනාඥානයේ තමයි නිරෝධ සමාපත්තිය මතු කරන්නේ එක්කම ආසවක්ක ඥානේ ය දෙක තමයි මතු කරන්නේ. එකනම විදර්ශ නාඥානය තුවට පාච්ච කරන්න මොකටද නිරෝධ සමාපත්තිය උපදවා ගණ්ඩයි, ආසවක්කය ඥානී ගොඩනගා ගඩයි. එතුළ සම්පූර්ණි විදර්සනා ඥානබල ආවසානික අවස්ථාව විදියට අපි කතා කරන්නේ වාසවක්කය ඥාන උපවාගන්නක විදරස ඥනක ක්‍රමාණකු ඇල් ඇවෙල්ල එකතනක නවතින ස්්‍රක්ෂ කරල දාළල ඥාන උබදනාම ඒ ඥානී පැති දෙකත් තියෙන කයේ ඥානය, අනුත් පාදේ ඥානයත්, ක්ෂය වූ බවට ඥානී කුත්තහවරු වෙනවා. ෂයවෙච්ච ආස්්‍රව නවත උපදින්නේ නෑ කියලත් ඥානයක් පහළ වෙනවා. ඥාන. ඒකටගෙන අනුප්පාදය ඥානය කියලා. ආශ්‍රභක්ෂය වෙනවා. ක්ෂයවෙච්ච ආශ්‍රව ආය කවදාකවත් උපදින්නේ නෑ කියලා තමාතුළ ඥානයක් තහවුරු වෙනවා. එතුරොන්න අවබෝධයට පත්තච්ච කෙනා හැම වෙලාවකම කන්න බන්නේ වැඩ කරන්නේ ගනු දෙනු කරන්න ඥාන දෙක මත පිහිට ළමක්ද ක්ෂයවූ බවට ඥානයක්තියෙනවා කයි ඥානය කළෙකට කියන්නේ. කේඥානයේ මහප්‍රාණ කයන්නේ නික්ෂයවීමේ ඥායේඥාන නැත කයිඥානිකොම ඇැගේ ගැන කතාවත් වෙනවන එකනෙමේ මහප්‍රාණ කයන්න එතන තියන්නේ කේඥාන ක්ෂයවූ ඥානය ඒත් උන්න ඒකත් අවබෝධයට පත්තච්චි නානතන අනුපාදය ඥානය අයයි කවදාවත් ආශ්්‍ර උපද නෑ කියලත් ඥානයක් තීරෝ. දු රාසවක්කය ඥානයට පත්ච්චි කෙනා තුළව ඥාන දෙක තමයි තහවුරු වෙන්නේ. එතර ඔ ජාන දෙක තහවුරු වෙන්ට අදාළ තත්ත්වය තමයි ආශ්‍රවක්ෂයකිරීම සම්බන්ධව ප්‍රධාන ඥානය ඒකට උදව්කරන ඥාන දර්ශනය තමයි විදර්ශනා ඥාන කියලා කියන්නේ විදර්ශනා ඥාන කියලා කියන්නේ. ති එහා පැත්තේ ඉතිං එහා පැත්තදී තියෙනවා මේ සමාපත්ති ගුඩාත්තියෙනවා ඉතින් ඒ සමාපත්ති ඔක්කෝම අවසානට... බුදුරජාණන් වහසේ නිරෝධ සමාපත්තිය කෙළෙ එකක් මතු කළ එතු නිරෝධ සමාපත්තියට සමවදින කොට අරූපාවචරයි අරපචරයි දිහාන මැදි නිරෝධ සමපති මත්තුවෙන් අටවිනි දිහානින් පස්සේ නෙමි අරූපාාවචර දිහාන තියෙනවානි ඒ අරූපාවචර දිහානවලින් පස්සෙ නෙමේ නිරෝධ සමපත්ති මතු කරගණ්ඩ ලේසි රූපාවචරත් අරපාවචරත් දිහාන මැදින් තමයි නිරෝධ සමාපත්තිය තිී ර පචර දිානහතරත්ය නවන පටමත්ධ්‍යාන දුති අධ්‍යාන තුෘතිය අධ්‍යාන සචතුරු අධ්‍යාන කියල ඊට පස්සෙව යාකින් චඥායතන විඥ්‍යානංචඥායතන නිව සංඥාන සංඥායතනක කිය අතව අර පාචර දිානත් හතරක්තිය නොන එතුරෝ අරූපචර දිහාන වලින් පස්ස නමේ නිරෝධ සමාපත්තිය තියෙන නිරෝධ සමාපත්තිය නිරෝධයට සමවධනවා කියන්නේ එතකොට ඒක එනිසාතම ඔ බදුරජාන් වශයක හම්බුන් නැත්ති මුල්කාල ඇ අෂ්ට සමමාපත්තිම උපදෝගන අටින් පස්ේ හම්බේ කියල තමයි වීරිය කල සම්බුන්නේ ඉඩ පස්ේ භාගතුනාන්සි කළේ සමපති මාරු කරලා බැලුව පඇවිනි දිහන හත හත් ව නිදිහාාන ඇවිල්ල බලවා. හත්ත නිදිාන හහය නිදිාන විල්ල හ නිධානෙන් පස නිදිාන විල් බැලුව ර පච හත අර පචර පලවනි හන ම රප පාවචර පලව දිානේ පස පහම පහල් විල් ුඩට ගිහි හොම මාරකර සමපත්ති ලදී මයි රූපාවචර දිහානත් අරූපාවචර දිහානත් මැදින් තමයි සම්පූර්ණය විතාරක බිඳල ලෝකෝත්තර් මටමේ පවතින නිරෝධ සමපත්තියට සමවාද. ොඒ අබුදුරජානසේ පිරිුවම් පානකොත් එහෙමතමයි සමවදන්නේ. එතට බුදුරජාණන් වහන්සේ පලවි ්‍යාන ව ධාන තුන් දයන හතර ද්‍යන අරු පාචර දයන වහසේ පපුුණු කරලතිය නිසාහ අටවිනි දානින් පස්සේ ෂ්ට සමාපත්ති වන පස නිරෝධ සමපතතියටට සමවදිනට සයිප පහල්ත ඇවෙල් රූ පාචල ර පාචල ්‍යානමැද නිරෝධ සමපත්තියට සමදිලතම ශ්‍රාවක්ෂය කරල සම්පූර්ණෙන් මේ අනප පාදිසේස නිර්වාණධාතට පත්තවෙෙන්නේ. එතකොට අනුපාදිස ගුණුඋනා සම්පර්ණ පිරුණුවම් පානය එතන දී ඇතුළො දැම්ම මේ කාලේ රහත් වනාය සෝවානුනායි කියන කට්ටිය ඉන් නවා ගොඩක් අයින්නවා ඉතින් ඒ අයට මිහි භාවත්දකින් මොකක්වත් ඇති නෑ ඉතින් අපට මේ භාවන අදකම් දැක්ස් භික්ෂුවක් විදිහයට නොලැබුණත් භික්ෂුවක් විදියට ලැබුණ නැතත් මේවා ගැන අපි අපිට යම් කෙනෙකුට නිරෝධ සමාපත්තියට සමවදන්න බෑ කියලා ඒක අපි බුදුරජනණසි ධර්ම අභියෝගයට ලක් කරන්න නදක. මේ ධරමය හිවිදිට අපි පරිසංකරගෙන සාකච්ඡා කරගෙන ඉන්ඩෝන් එත විදර්ශනඥාන උපදවා ගණ්ඩ කලින් වැදගත්ම දේ තමයි පරතෝගෝෂය කියනක හොදට මේ බුදුරජානසගේ බුද්ධ වචනය අහගන්න ඕන ඉතාම පිරිසුදුව පරමාර්ත සත්‍යය සහිත චතුරාටි සත්‍යය ධරමය සත්‍ය ඥාන කෘ්‍ය ඥාන කෘථඥාන වසිං තිපරිවටට දවාදසාකාරෝ හොදදට හ ගණ්ඩෝන පලවෙෙන එක. බනහනවා කියනෙකම නෙම මේ කියන්නේ උත්තට චතුරාටි සත්‍යය ති පරිවට දවාදසාකාරව පටිච්ච සමුපාති හැම අංගයක්ම ගලප ගන්න් පුලුවන් හැකියාවතිෙන්ටන් හැම්ම අංගයක් දැන් අපීතමක පටි් සම්පාදයන්ග දොලහහින අවිජ්‍යාංකාර විඥා නාම රූප සලා තන පස්සවේදන තන්න උපාධාන වජාති ජරමරණ කියලා ඔය අංග දොළහ හැම එකක්ම චතුරාර් සතතියෙන් ගලප ගලපාල් ඒක තුන් ආකාරයහිින් දොළොස් වැෑරුම් විදිට මිමස ගන්නඩ පුළුවන් හැියාවතෙන්ට. තමයි ඔක තමයි පරතෝ ගෝෂය ැන ෝතාපත්ති අංගයක් වෙන්නේ එතකො ැන් ඒකන ඔය බ්‍රහ්ම ලෝකවලැන පරතෝගෝෂය න තිනිසාතම හහි ස්වාවට බැරි ඇැ ්‍රහ්ම තල තියෙනවා පරතෝ ගෝෂයනය කනයනි එනි සහි සෝවාන්නන්න බෑ ඒ හරියටම හරි එතකොට දැන් ඒ ගොලු දිහාන සමාපත්තිය දියුණු කරල තමයි බමල ඕපදින්නේ ඒ දැන් ඇතැම් බ්‍රක්ම තල තයෙනවානඒ ගොල්ලන්ට ඉන්ද්‍රියන්ගේ පිහිටීම නැහැන එතකට දැමි කන ැති නිසා ෝවාන්ෙන්ට බැමක සස්වාන් වෙනවාවන පරතෝවෂ තියෙන්න මෝන ඇයිනිං සූත්‍රවලතියන පරවෝග ස යෝනි සුමාන සිකාරය දෙ තියෙන් ඕනකෙ ධර්මාශ් ධර්මය අහගන්න න නුවනින් විමසේමත්තියෙන් න එලියින් ධර්මයයි කලයාන මිත්‍රයයි ධර්මයයි මුණගැහිෙන් ඕන සමාතුල දධර්මාන ම් ප්‍රති ති ෝනි සුමා කාර ු අගහතනකය ඒ බෝම සරලයි වගේ හිතර සරලන ඒ අංග හතර තුළමින් පරතෝ ගෝෂය කියලා කියන්නේ සම්පූර්ණි කණහර හා ධර්මය ගන්න එකනේ එතුර කනහර හා ධර්මී ගන්නවා කියන එක එකම මනුස්සලක ලැබච්චි විස්්මි අවස්ථාවඒ පරතෝගෝෂයේ නැත්තං පින්නත්නි කවදාව ධර්මය අල්ලන්වේ එකක ේ ඇැ ්‍රහ්ම තලවලද අවෝධ කන සෝතා පන තත්වට පත්ත ැ ගොල හොඳ දන මපත්ති දියුණ කරපු අය එහෙද අවබෝධය කරයන්න බැරි හේතු එකයි එතු සෝතාපන්න වෙනවා කියන එක මේ කාලේ භාාවනාමයත් දැකීමක් විදිට අපි සලක ගණඩ ඕඩ එතකොට භාාවනාමය අත්දැකීමක් විදියට සෝතා පන්වෙෙන නිවිශාල වසයෙන් එතොට දෑ පරත ඝෝෂය කයනකොටි හොඳට සක්තිමත්ව වෙන් ඕනුමක් මතද තකොට අ පටිච්ච සමුපාද අංග දොලාහම තිපරිවට දවාදසාකාර වසියෙන් වන්න වෙනම වෙනවෙනම ගලපගණ්ඩ පුළුවන් හැකයා වහදා ගණ්ඩෝන් එ ඒකට අදාල දේශන තම යහන් ඕෝන නොහ ොමහරි හනවා කිය නෙේ හාමදුරුව කෙනෙක්නනි කියන්න ඉති බණනය කියන්න න්න හැම කියලා හනික නෙමේ. හැම වෙලාවකම අර පඩිච්ච සමුපාද අංග දොළහා චතුරාට සත්තතියෙන් ගලපනකොට පින්වත් හතලි සටයි දොළහයි විසි හතරයි හතලි සටයිනි ඒ හතලිස් අටත් ඉ දොළොස් සාකාරෙන් අර්ති පරිවට දවාද සාකාර දොල් ඒ හතලිස් සටම තුනින් වැඩි කරලා ඒ ටි නිකන් කල්පනා කරනකොට තේරු ගන්න්නට පුළුවන් විදිට හුත්තට හ රුද්දක් හදාගන්න ඕකතම පළවිනී කරගණඩන්. ඒකන අධිත මොනෝහරි හන්ඩ ලාගෙන ලංකාව මිනිසු ඉන්නේ. දැ පරිි සම්පාද න්ගේම තරනොට නි ගැඹුරු වගේ තිතෙනවා තිං ඒක එක සියුම් සියු ඥන විදිර ඉදපච්චේ තා පටිච සමුපාදී ලප ගණට පුුවන් මට්ටමට තමන්ගේ පරතෝගෝෂයේ දියුණු කරලා තිඉන්ඩෝ. එතර ඒ පරතෝගෝෂයේ දෙවුණු කරලා තියෙන කෙනෙකුට, පරතෝගෝෂයේ දියුණු කරලා තියෙන කෙනෙකොට තමයි ධර්රමය හොතට විතර්ක කර කර විතර්ක කර කර තමන්ගේ ඥානයේ දියුණු කරගන්න පුළුවන් ඒ ඥානය දෙියුණු කරගෙන එක තැනකදී ඔය සුතමය ඥානයේ ප්‍රාමාණකක් දැකීම තුළ ඇතනිින් හටරගන්න බැරි තනාකිෙන අන්න එතන ඉඳලා පිහිත වඩන්න ඕන විදර්ශනා ඥාන මත හොද විදර්සනා ඥාන මත වඩන්න ඕන හිත තු ර්ශනා ඥානමත වඩමින් ආයි සමත අදියුණු කරමින් ආ ආයි විදර්ශනා කරනු යිටිකක් සමතයත් වඩනවා ආයත්ති විදර්ශනා කරන නොය විදියට ක්‍රමාණකූලෝ සමතෙන්න්ද අනුග්‍රහය ගනිමින් සමතතා නුග හිතාච කේ ලෝකට කියන්නේ සමතේන්ද අනුග්‍රහය ගනිමින් නවත නවත විදර්ශනා කරනු ආයි සමතය වඩන යිවිදර්ශනා කරනු ආයි සමතය වඩන ආයිවිදර්ශනා කරටනවා. එතුළු දෙවිදර්ශනාවම වඩනවා කියල එහිම කරගෙන යන් එපා. එතුකට සමතිෙන් අනුග්‍රහහි ගන්ඩම ඕන එතකොට නැතං එයාගේ සිත කෙලෙසුන්ගේෙන් යටයාන්ට තින අවස්ථාව හරිම වැඩි ඊළඟට එළඟට භාගතුන් වහන්සේ අපට අනු දැන වදාලා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය ඇතුළේ ශ්‍රාවකයක් විසින් විදර්ශනා ඥාන උපදවා ගන්න වශ්‍යයි විදර්ශනා ඥානය උපදවා ගන්නුවට අපි කතා කරන නවමහා විදර්ශනාව කියලා. නවමහා විදර්ශනාවට කලින්ම හුදට නනාමරූප පරිච්චේදක ඥානය හදාගන්නඩුව එක නවමහා විදර්ශනාවට අයිති නෑ. නාමරූප ධර්ම මාතරයක් කියලලා තේරුම් ගන්න අවශ්‍යයි මොකද මේ විසුද් විසුද්ධියම ඉදිරි අවස්ථාවක් තයි ඥාන දර්ශන විුද්ධිය පටිපාන දර්ශන විසුද් මේ තමයි මේ විදර්ශනා ඥාන අයිති වෙන්න පිවත්න. එ මේට තමයි විදර්ශනා ඥාන ඔක්කෝම අයිති වෙන්නේ. එතකොට දැම් පටිපදා ඥාන දර්සන විසුද්ධයට තමයි නවමහාවි දර්ශනාවයිති පටිපදා ඥාන දර්සන විසුද්ධයට තමයි අයිතිවෙන්නේ නවමහාවි දර්ශනාව. හැබැ එක අන්තිමටමතිවා පින්න්නත්නි ගෝත්‍ර භූඥාණය කෙළෙක් පටිපා ඥාන දර්සන විුද්ධියට අයිතින. ප්‍රටිපදාඥාන දර්ශන විුද්ියට අයිති නෑ එක ගෝත්‍රභූඥාණය කියන එක අයිති වෙනි ප්‍රප ප්‍රතිපාන දර්න විද්ධිටම ඥාන දර්ශන විුද්ධියට එක වෙන්නම කතා කරන්න ඕන එක ඒක උප වගන් අති අමුතමක්කත් කරන්න නෑ අනිත්‍ය දුනනාත්ම වසේ මඉදිලිය බල බලයි බලන්ඩයි තියෙන්නේ. ත ගෝත්‍රභූඥානය උපදවා ගැනීම පිණිස මූලික වස්සෙන් එතකොට අපි මුලින්ම උපදවාගන්න ඕන ප්‍රතිපධඥාන දර්සන විසුද්ධි පිපාන න අත ඥා දර්සන විුද්ිය පදදින්න මේ කියනෙට නිර්වාණනයටට සම්බන්ධ කතාවක් නිසාපි ප්‍රතිපා ඥාන දර්ශන විුද්ධ පදෝගන්නන ඒ ප්‍රතිපදාවට තමයි ඉතින් පින්වත්නුව නවමහවිදර්ශනාවට අයි. ඔක්කොමටක අයිතිවෙන්නේ උදයක්බ් ඥාන ආද ඥානටි කොක්කොම යිතිවෙනි. හැබැයි ඔය නාමරූප පරිච්චේදක ඥානයෙම පටිපදා ඥාන දර්ශන විශෙහි සංග්‍රහක ගණඩුවනත් නෑ ඊට කලින් විුද උද ග ස ුද චිත ුද දිට්ි සුද්්‍යහ පද ග ඩ න ොයි දිට්ිවි සුද්දිය කියනකට තමයි දැ සී වි සුද්ය ිත වි සුද්ධියම දව ගන්න කොට ොදාන්නනො සිශීලෙන් උදව්ව ගන්න ඕන ඔයගේ වටිගන්න කියන්නේ. ඇතට දැන් මෙතන පින්වත්න බුදුරජාණන් වහම්සේගේ ශ්‍රාවකයා විසින් හැම වෙලාවකම දැන් මේ විදියට විදර්සනා ඥානයේ පදනම් කරගෙන බලන්නේ අජ්්‍යත්ත බාහිර ලෝකයේ. අභ්‍යන්තර ලෝකයි බාහිර ලෝකයයි ැබයි සවිං්ඥානික ලෝකය මරිචා ගනීම දරසන කර අන්ට ප මරච ගෙන දර්සනා කරන්න දැ බලනු ල ම ු මරච ගන දසක්තිය ද මේ කාලන බල මරිච්ච සත්තු ගෙනතමයි මෛත්‍රයතිී ඔය ලෝක ලොකුවට මාන්සය ගැන මාසානුභය ගැනීම කතාකට මරිච සත්තු ගෙනතම මත්‍රයත්ති. මරිච සත්තුන්ට ත්‍ර කරන්නි මයිත්‍රක කනන් ජීවත්ලලා ඉන්නට. ඇත මොද සමාර්තැගොල මැරිච්ච දැන්ගම දෙමවපයහහිම මැල්ලා ඒයාල් මෛත්‍ර වඩන මත්‍රී ඩින් ත්න මෛත්‍රී වැඩින්න. ද සමට අපේ තියනම් අපේ තියනර තියෙන අහිංසක කමට තමයි අනි අප අමත් ත පි ොච්චර දව කලලා මරුනත් තින් කියලා මරිචයිට යිත්‍ර වඩන රිච්චයි මෛත්‍ර වැඩුවුත් මෛත්‍ර චිත්ත මාද උපදදින්න. හදත් මරිච කෙනෙකුට මත්‍රී වඩන් එපා පුළුවන්තරන් ජීවත්තල ඉන්නට විතරක් මෛත්‍රී වඩන් ඔය සහරයින්වනේද මෛතී භාවනාව දියුණු කරනවා අනිහාන්දුුවන වැඩ මැඩේ මේ වැඩෙන් මෛත්‍රිය මේ සාමිනාන්ස අපි හරියට මෛත්‍රී භාවනාව දියුණු කරනවා කියල සමහරයි කියනවා එතුරයාගේ වැඩින් ඇැති එක හේතුක් ම එක්ෝයයාමත්‍ර පටලොගෙන මෛත්‍රය තුළ චත්ත සමාධයක්තියන න එක නිධර්මීකැන මෙත්තායි භික්වේචේත විමුක්තිය චිත්තව විමුක්තියක් ති නොමෛත්‍රී සම්න්ධ හරී ප්‍රබල අවස්ථාව මෙතායි ික්කවේ චේතෝ විමුක්තියා ආසේවිතයි භාවිතයි බෞලීකතයි ආනිකතයි වත්තුකතායි අනුටිතයි පරිචිතයි සුසමා රද්දායි කියලා බුදුරජාණන් වහන්සේ මෛත්‍රී චිත්ත සමාධය දියුණු කරට කියලාපට අනුදන වදාලා එත මෛත්‍රීචිත්ත සමදී දියුණු කරන්න කෝ හැබ මෛත්‍රීචිත්ත සමාධයකයන්නේ නිවන නිෙමේ එකක් දැ මෙත්තා ික්කව චේතෝ විමුක්තිය විමුක්තියක් තියෙනවා හැබැයි ඒක අමානිවන නිමි. රකුපා චේතෝ විමුක්තිය නෙම මෙතා ික්වේ චේත විමුක්තිය ෛත්‍රී චිත්ත මමුක්තිය කියෙලකන නිවනහෙම නෙමයි. එත මෛත්‍රී චිත්ත විමුක්තිය කියෙලකන මෛත්‍රියය සම්බන්ධ දැනීම මාත්‍රයේ ඉතුර වෙලා ඉතුරු සියලු සංස්කාර නිරුද්දවල යන. එත එතන හාට විදර්ශනා කරන්්ඩ ඕන විර්ශණ ඥාන තන පාවිචකල එතන මෙතනම මෙයාට අවබෝධය කර ගිහි ඕනන්ගේඒ විදර්ශනා ඥානටික උපදවාගෙන ඔන්න අමානවනට පත්වෙන්ඩක් පුලුව. තුර මත්‍ර චිත්ත විමුක්තිය කෙලකයන ඒ කනමි දැම විදර්සනා ඥාන වල ගලක්කෙටම අකුප්ාචිත්තව මමුක්තිය කියෙන කයිවදාව තොල්ලන්ඩ බැරි චිත්ත විමුක්තියකට පත් වෙන.ඒ එකවදාව හොල් අන්ඩ බෑ මෛත්‍ර චිත්ත විමුක්තිය කියෙක හෙල්ල න මත්‍ර වඩනක ඉර ඒගතයේ. මෛත්‍රයේ වඩන තාකල් එක පවතිනවා අයි මෛත්‍රී වඩ නැති කල්ලෙට ආයතෙක මේඒ විදිටම නැතිවෙලා යන. ඇැබයි මඒදැන් විදර්ශනා ඥාන උපදවා ගැනීමෙන් ඇති ඇතිවෙන විමුක්තිය අපිෙන අකුප්ාචේතෝ මුක්ති කියලා. අකෝපය චිත්ත විමුක්තියයි හොල් අන්ඩුවත් බෑයික. එතුයි හොල්ලන්ඩවත් බැරි මට්ටමට චිත්ත විමුක්තිය හදාගන්නඩ තමට විදර්ශනා ඥාන අවශ්‍ය වෙන්නේ එතකොට එන්නන්නේ විදියට අපි එක එක විදිහේ ක්‍රම ගැන ගොඩා අපි දැනගන්න තින අපේ දැනුම ගොඩා කදාගන්න තියෙනවා එතකොට දැන් අපි මෙත උපදවාගන්නේ මේ සවිංඥානික ලෝකයේ ගැනතට අවිඥානිකවත් මැරිච්චයවත් දෙැම් බාරට විදර්ශනා කරනවා කියලා මරිච සත්‍යය ගැෙහිම් බලන්න්න එපා මැරිච්ච සත්‍යයෝ ගැන බලන්න හැබැයිතින් අර විදර්ශනා කරනකොට ේ තියෙනවාන පින්නත්න සම්මර්ශණ ඥානය කියලෙ එකක් සම්මරස ඥා තු සම්මරසණ ඥානයේ අතීතනාගත පච්චුක් පන්න අජ්්‍යත්ත බාහිරවසයෙන් බලුවට අතීතයේ වෙච්ච අතීතයේ අසමට දැ අම්ම නෑ නමුත් අතීතය අම් ගේරූපයත් මෙහම උනානේද කියල බැලුවට කමක් නෑ. එම් බැලුවට කමක් නෑ හැබැයි මේ අජ්‍යත්ත ාහිර වසෙන් විදර්ශනා කරනකොට බාහිර සවිඥ්ඥානික වටිනාකම් සහිත ලෝකයේ ඔබට ගොඩාක් වටිනාකම ගේ අම්ම වෙනුවෙන් වෙන්න පුළුවන්. ර ග දරවා මැරිලන මරිච රුවෙක් ලක්කරගන අපි විදර්ශනය වඩන්නන්නේ තුට දර්ශනාඥාන උපදින්නේ එවි දර්ශනාඥාන උපදෝගන්න බෑ. එත මෙතනාපිකයා කියනවාම විදර්ශන ඥානවල මූලික සම්බන්ධයක් මූලික දැන් ඔය ගෝත්‍රභූඥාණය වගේ කොපදවා ගන්ඩ කලින් මූලික වසේම උපද ගණ්ඩුවන නවමහා විදර්ශනාව තන්තිමට මයි ගෝත්‍ර භූඥානය වගේක් ගැට ගැහෙන්නේ නමුත් එකට කලින්ම මුලින්ම උපව ගණඩෝන තමයි නාම රූප පරිච්චේ දෙද ඥාන එක ැත්ත මොකක්කොරන්න බෑ ඒ නැති තැනක මොකූත්ම කරන්න බෑ නමරූප පරිචේ ද ඥානයෙන් අපිරන්නේ නාමරූප ධරබ මුළ විශ්ව ාතුවීම තියනව නමරපවාසිෙන් බෙදාගන්නඩ පුළුවන් හැකයා හදාගන්නවා. ඇැබයි සවිංඥානික් කය සබන්ධ විතරයි. ඔක්ම නාමරූපසින් බෙදගන්න පුළුවන් හැකයා හදාගන්න හස්මගන්නොට නාමරපසි ෙදගන්න පුුවන් හැකියවතිේ ට ආවාස ප්‍රශවාසේ කයියයට එක අයිති රූපට ආස්වාස ප්‍රශවාේ ගෙන දැනගන්න සිතා අයිති නාමීටක ඇම්මයිකම්ම බදාගන්න පුළුවන් වෙන් ලෝඩ. බ්ද අයනකොට සබ්ද අයිති සබ්දරූපයට අයිති එක සතර මහධාතුූ මත පිහිටලා තියෙන එකක් සබ්ද රූපය කියල කියන්නේ එතුළ සබ්ද රූපය කියනෙක අල් අන්ට බෑක සතරමහ ධාතුූ මත පිහිට බොය එකක් සබ්දය අල්ලන්ට බෑනි තුර බ්දය අල්ලන්ඩ බෑ හැබයි සබ්දය අල්ලන්ඩ ැරිවන්නාට සබ්ද සබ්දය ගොඩනැගල තින සබ්ද රූපය කියල කියන්නේ ර රූපයේ පවත්තින සත්‍රමහධදාතුෙන් උපන් උපාදායි රූපයක් තමයි සබ්ද රපය කියලක කියන්නේ සබ්ද රූපය අල්ලන්ඩ බෑ හැබයි සබ්දය අල්ලන්ඩ කියල එලිය පැත්තට දික්කලොත් අත සබ්දේ මත නෙමේ ගැටනි සත්‍රමහදාතුව මත ගැටෙන්නේ. ඒක අපි වා ිත්තියේ රපයක් ඇන්දර රපයල්න්ඩ බෑැන කවදාවත්. පේල්ලන්න ැ රූපේ නිසාරගේ හදාගන්න පුළුවන් රූපය ඇල්ලූ බිත්තිියය වෙන්නේ රූපය අල්ලූත් බිත්්‍යාහ වෙන්නේ එතුට ඇල් සත්‍රම හධාතුුවෙන් මත පිහිටපු ඒවයිවා ප්‍රධාන සත්‍රම හධාතුුවෙන් උපන්න්නේවා සත්‍රමහදාතුව නැත්තං චිත්‍රයට පවතින්ට ඉදික් නෑ අන්නේ වගේ මේ උබාදායරූප කියලකොට ශක්ති නවානනි එතුොට බිත්ති අට අත දික්කරොත් හෙම බිත්තිය බිත්තිය ින චිත්‍රය නිසාරගේ හදාගන්නවා න චිත්‍රයේ පිහිට තිය බිත්තිය ම ිත්‍ර කියලක කල්ලන්න පුළුවන්කමක් නෑ චිත්‍රේ අල්නවා කියලා යාට අල්ලන්නුවෙන බිත්තිය. අන හැබැයි චිත්‍රයේ නිසාපට කෙේ සදාගඩ පුළුවන්කමක් තියනවා. සබ්ද රූපය කියල කන්තින එක රූපේට අයිතියක ඒක සතමමාහධත්තුවෙන් හැදිලතින එක රූපය ඒ සබ්දේ ගැඳැනගන්න කමයිති නාමයට ඔන්නෝක ඔදිර නාම රූපවාස ක්කොම බෙදාගන්න පුළුවන්කමතිේටටු මේ සලායතන ලෝක යම් අදකමක්ස් තියෙනවාද. කො නාමරූප වසෙන් බෙදාගන්නට පුළුවන් හැකියාවට ඒ ඒක බෙදාගට පුළුවන් ඥානයට අපි ෙන නාමරූප පරිච්චේදක ඥානයේ කියලා එත මිවිධර්සනා ඥාන සම්බන්ධව මාතෘකාවක්තියන නිසයි මමවා කියන්නේ එ මෙ වැදගත් ඉති හැමෝටම වැදගත් එතකොට නාමරූප ධර්මයන් පදනම් කරගෙන උපදින ඥානයේ නාමරූප පරිච්චේදක ඥානේ නාමරූප පරිච්චේදක වෙන වෙනම තේරුම් ගඩ් පුළුවන් හැකියාවතිෙන් ඕට ශ්ව ාත්තුයිමති ක්කොමබිදාගන්න පුළුවන් කුසලතාවේතිෙන්ට නැත්තන් දරුවලය එ නැතන් ඔය ගෝත්‍ර භූඥාණය රමෝගෙන කතා කරන්නත් බෑ. එද නාමරූප පරිච්චේදක ඥානී කර ගැන එතකොට ඒ නාමරූ පරිච්චේදක ඥානනි දැමේ අපි කතා කරනවානි සම්පූරණයම මේ ප්‍රතිපා ඥාන දර්ශන විසුද්ධිය මයි විනවමහා විදර්ශනාව අයිති. ඒ පස්සේ ෝත්‍රබූ අයි ගෝත්‍රභූඥානය යිති පින්නත්නී අනුලෝම්ම ඥාන දර්ශන විසුද්ධියට ඥාන දර්සන විසුද්ධියට, ප්‍රතිපාන දර්න විද්ධිට නෙමේ හැ ේක පාර ල ුද්ි ො ද ද ද ද ොට . ප්‍රතිමදා ඥාන දර්ශන විසුද්ධටමයි නවම හාවි දර්ශනාව අයිති. නවමහවි ප්‍රතිාන දන විුදියක පරුපදවගට ප සී විදිය උදවරග ි විද ිය උදවග ට විුද්ිය දවාග තර විුද ිය දවරග ඒටක දවවාරගන ට වා උදවක් නැව මේ දියුණු කරන්න හදනකතයි තියෙන ගැට. ඒකන බහතරේකට මෙවා දියුණු කරට අමාරුවේලාය නෑර මූලි ද්වගන්නේ නැතුව තමයි ගොල්ල මේක ව හරි දැම හා දරකයෙකක් විදර්ශනාව වන්න කියලා අපි භාවනපන්තියක දගේ ඇතන විදර්ශන වඩන්න කියළ යිතින් අර හාද්‍රෝකයපු කරන්නටන්ගන්න අ මූලික මූලික විසුද්ධිගතවීමට එකතුෙන් නැතුව තේවන්ට එකෙන් නැතු මේක දියුණු කරන්න බෑ. දාහරයයක් විදිර ගන්න නාමරූප පරිච්චේදක ඥානීතියෙනවා නද. නාමරූප පරිච්චේදක ඥානය කියනෙ ඉපදීමෙන් තඥාමරූප පරි්චේදක ඥානයේ පදනම් කරගෙන තමයි පිළන දිිට්ටිවි සුද්්‍යියයෙන්නේ දිිටි විුද්‍යයට එවන දිිටි වි සද්‍යය උපද හ නාමරූ ප රිචේද ාන නැත් න් කොමතන නාමරූ පරිච්ේදක ාන දිිටි ුද පදන්නේ. ක්කොම නමරූප මාත්‍රයක් විදිර දකින සත්වයෙක් පුදගලය කාාත්මයක් කියල ලෝකය අල්ලන්නේ. සත්ව භාවයෙන් පුද්ගල භාවෙන් ආත්ම ස්වභාවෙන් අභ්‍යන්තර බාහිට ලෝකය අල්ලන්නේ නෑ හරි සත්යෙක් පුද්ගලය කාත්මයක් නෙමේන මමුකු සත්ව පුදගල ආත්ම භාවේ මත තමයි සංසාරය පවතින්නේ සත්ව පුද්ගල ආත්ම කියන ස්වභාවේ තමයි මේ බර උත්සගෙන සංසාරය කර්ක වන්නේ පුද්ගලයාව ඔය සත්්‍යෙක් පුද්ගලය කාත්මයක් කියනකන ආත්ම දුෘෂ්ටක් තියාගන වැඩ කරන තාකල් විතරයි පින්වත්නයා සංසාරය ඇවිදින්නේ නැතන්යා සංසාරය ඇවිදි නෑ සත්ව පුදගල ත්ම භාවය එහෙනම් බිඳගන්න යන්නේ එක තමයි කරගන්න තියන්නේ දොර සත්ව පුද්ගල ආත්ම ස්වභාවය බිඳගන්නවා අනං එයා බලන්න ඕන නාමරූප වසෙන් සත්යෙක් පුද්ලයක් නැත්තමනොද මේක යෙන්නේ හරි සත්යෙක් පුද්ගලයක් නෑ ආත්මයක් නෑ මම මගේ මගේ ආත්මය කියලම මේ සවිඥානික භබයක් පමුණු කලේබරේ බාහිරවත් අ්‍යන්තරව මොක්ව ගණඩ නැහැ ගණඩ නැතම නොද මේක යෙන්නේ නෑ කියලා ශූන්‍යය කියලා හිස් කියල කියන්න බෑනි හිස්නම් ඉන්න පේන් ඔළු ෙඩි යවා ඇඟගවලතිය නොම මොවාද තියෙන්නේ. එතව මෙහමත්ව පුදගල භාවයෙන් ගණ්ඩ දෙයක් නෑ ආත්මසාරෙන් ගණ්ඩ දෙයක් නෑ අනාත්මයි හැබැයි මොන අද මෙතන තිරමි නාමරූප මාත්‍රයක් විතරයි. නාමරූප ධර්මටිකක් ඇතිවෙලලා නැතිවෙල යාමක් විතරයි තියනෙම සත්වයෙ දගලය කාත්මයක් කියලා ගත්ත තැන තියෙන්නේ නාමරූප ධර්මටිකක් විතරයි. නාම රූප ර්මික් විතරයි කියල මේ සත්ව පුද්ගල ආත්ම වසයෙන් ගන්න සවිඥ්ඥානික ලෝකයම බලනකොට ලෝකම බලනකොට එයට සත්ව පුද්ගල ආත්ම භාවෙන්න්නේෙ මේ පේන නාමරූපවාසයෙන් තමයි ලකෙම වැටහෙන්නේ. අ සත්ව පුද්ල ආත්ම ස්වභාවේ මත තමයි උපය පවතින්නේ අ තන්හාමාන දිිට්ටි කරන්න පුළුව මටම පවතිෙන්නේ. තෘෂ්නාමාන දිට්ටි වසින් ම මගේ මගේ ආත්මි කළ අල්ල ගන්නේ අර සත්ව පුද්ගල ආත්ම ස්භාවයෙන් ලෝකයේ සවිඤ්ඥානිකයි පේනකං විතර එම පේනතා කල් එහිමල් ගන්න පුුවන්කමක් තියෙනෝ ද මෙතන බලනි නාමරූප මාත්‍රයක් විතරයි හාරි නාමරූප මාත්‍රයක සවභාවයමකද දුක්ර රැසක් දුකක් නාමරූපල සවභාවේම කද දුකක් යම් තැන නාම රූපහල එතන දුක තියෙන. මොනාකාරයකින් ප්‍රියමනාප ආකාරයට වේදනාව ගලන හැටියට නාමරූප පහලු නැතුකයි. ඇයි ප්‍රියමනාප වසිං සුකාස්වාදීෙන් පිළිගණ්ඩ පුළුවන් හැටියට ඇස හර හෝ කන හරහාහෝ නාමරූප ධර්මයන් පහළ වෙනකොට ප්‍රියයි මනාපයි කියෙල අල්ල ගන්න කොට ප්‍රියයි මනාපයි කෙ අල්ල ගන්න කොටම පින්වත්නී ඒ ශ්‍රාවකයා තුළ ප්‍රියයි මනාපයි කියෙලා අල්ල ගත්ත ලෝකයේ තුළ ප්‍රියමනාප වසින් පවත් අන්නට බෑමක ද අනිත්‍යයි දුකයි අනාත්මයිමෝ. ය අනිත්්‍යයයි කක් යනනාත්මයි එත අනිත්‍යයයි දුකා නාත්මයි න ප්‍රියයි මදුරයි කෙ අල්ලගත්තය එක ළඟදීම කඩා වැටනෝ අයි වැඩි කාලයක් යන්න එතකො දුකහට ගන්න දුකගලන එක නව තින්නේ එතර දුකගල එ ප්‍රියයි මදුරයි කියෙල් අල්ලගට පුලුවන් ලෝකයක් නෑ ප්‍රියයි මදුරයි කියලා ලෝකයක් ඇති නමුත් ඒ ලෝකයේ මත ප්‍රියයි ත්‍රියයි මදුරයි කියලා බැහැග න්ට පුළුවන්කමක් නෑ මොකදේ ලෝකය නාආත්මයි ලෝකේ අනිත්‍ය වෙලා යනවා ලෝකේ විපරිනාමයට පත්වෙනවා ලෝකය සංකතයක් නි දුක ගලනවා දෙනිසා ප්‍රියයි මදුරයි කියලා ගන්න එක සුදු සුනෑ ඇති මිචර දුරට යන්නේනෑ නාමරූ පවාසයෙන් බෙදා ගන්න කොටම නාමරූ පවාසයෙන් බෙදාගන්න කොටම පින්වත්නී එයාතුළ මේ සත්ව පුද්ගල ආත්මවාසෙන් ගන්න ගතියක් නෑ දිට්ටි විුද්ධියයට යපත්වෙෙන්නේ. දිිට්ටි විසුද්ධිය. එ නාමරූප පරිච්ේදක ඥානයේ පදනම් කරන යාතුන ඇතිවෙ දිට්ටි විුද්ධ ගැඹුරෙන් නාම රූපධර්මයන් බෙදාගන්න කුසලාව දිියේ මතු වවා මු දිිට්ටිවි සුද්ියීම ැත්තමක් කරන්න බෑ එතකොට ඒ නාම රූප ධර්මයන් මොන මොන සත්‍යයද සංග්‍රහ කරන්නේ එකව මටි උපදෝගන්න කලින් චරවාාණි සත්්‍යය අංග දොලහම පිච්ච සමුපාදය කියන අවිද්‍යවිසිට ජරාමරණ දක්ව අංග දොළහම තිපරිවට දවාදසාකාරාකරින් බලන්ට පුළුවන්ග දිර පරතෝ ගෝසය ගොඩනනාගෙන තිය ෝ. පරත ගෝසයේ ඔය පරතෝ ගෝසයේ නැත්තම් මොක්වත් කරන්න පුුවන්කමක් නෑ බඹබලෝවය අමාරුව ට ො නොක නිසා තමයි. උබරක්්ම තලවල අපහස දාවයට පත්වෙන තැන අපිකහ කණ නැතිකම හස් පරතෝගෝෂය නෑ කියලා එතකොට ඒක නිසා මෙම දැනගන්න දැනගන්න ඉතින් බඹ ලෝවත් පතන්නේ යන්නේ කයි වැට තුම් බවේම පතන ගතියක්න අපට තියෙන්නේ. තුන් බවේම අනුව ගියපුහිතක් තමයි අපට තියෙන්නේ. ද මේ විදියට යම් ශ්‍රාවකයක් බලන කොට අර නාමරූප පරිච්චේදක ඥානයට යම් තල්ලුවක් ලැවෙන කොට පින්වත්ති ඒ විදියට බලබලා ඉන්න කොට. එ මුක්කම නාමරප විතරයි නාමරූප වනනාහි දුක්රැසක් හරි දුක්රසාර බුදුරජන් වහන්සේගේ ඥානය ඇතුළෙ කොතන ද සංග්‍රහ කරන්න පුළුවන් දුක්ක සතති. නාමරූප ධර්මයන් පහ අපට සංග්‍රහ කරන්න පුළන්මින්. දුක්රැසිෙන් දු දුක් දුක සතතියෙන් අන්න චතුවාාර් සතති ඥානය අශ්‍ය මෙතන්ට නාමරූප ධර්මයන් යම් තැනක පහල වෙනවාද එක දුක සත්‍යය විසේ සංගහ කරද කාන දැ නාම රූප ධර්මයන් විදිර තරන් නිම අතරුන් අරගන තියෙන්නේ නාම රූප ධර්මයන් දුකක් විදිට දුක්ක සත්‍යය විසහිත්තය සංග්‍රහ කරගනි කරයි. නාමරූප ධර්මයන් යම් තැන පහළ වෙනවාද පහලවීම වනහි දුකක්මයි. එතුො ඒ එකට කලින්මන්න මෙතනදී යාරතිෙන්ට ඕන නාමරප ධර්මයන් දුක්ක සත්ත්‍යය නාමරූප හට ගන්න දුක්ක සමුදේ සත්‍යය නාමරූප නිරුද්ධ කරන්නේ දුක් රෝධත්ත්‍යය නාමරූප රුද්ධ කරන ප්‍රතිපදාව ආය මාර්ග දුක් රෝධ ගමණී පටිපධාරය සතතිය කියලා ය විදිර චතරාට සත්තයනුත් ගලපන එක දොස් සාකාරයකින් බලාගන්න පුළුවන්කමත් තියෙන්ට ඕන බරිවට දවාදසා කාරන් සත්‍ය ඥාන කෘති්‍ය ඥාන කෘතඥාන කියලා ඔය නාමරූප ධර්මයන්ම දොළොස්සාකාරයකින් බලන්න පුළුවන් හැකියාව තියාගන්න ඕනු. ඒ හැකියාවත් එක්ක තමයි පින්නත්නී කංකාවිතරණ විශුද්ියයට පත්වෙෙන්නේ. ඇයි දැන් අපිට වමනාමකක්ද අපිට ුවමනාරන ප්‍රතිාන දරන විුද්ධියයට එකක්තු ෙන්ට එක උපද ගට ම මුල්ටි ෝ පාර විුද්ියේ පරහදාගන්න. එක පාරමන එම මට ඔන්න ඒකක්වන් ම හදාගන්නව ප්‍රතිපධාඥා දර්න විුද්‍යය ඥාන දර්න විුද්‍ය ච ෝත්‍ර භූඥාය ඒට ම හදාගන්න මක්වත් ඔන්නනෑකල එන්න ෝ නිසා මයි මනිසුන්ට අබෝධකර ගොඩත්තෙකුට අපට අවබෝධය කර යන්ට බැරි වෙලා තියෙන්නේ ඇයි යාම මුල් කතාමකක්ව ගෙන උනන්දුවක් නැ නාමරූප පරිචේදක ඥාන කියනෙක විදර්ශන ඥානල ප්‍රධානංගහයක් නෙව අර මේකන මමහා විර්ශන ඇතුම කතා කරෙන් නිිත්න නම ඇතුළේ ලොකුවට. ට ඒවා කතා කරන්නන්නේ ඔය උදේ අබ ඥාන ංානු දර්සන යානයේ යිතු පට්ාන ඥානයගේ ඥාන ික තමයි කතා කරන්නේ එක හේතුව තමයි මෙම ඇත මිහමත් අවබෝධකරයන්න පුලන් හරිපපුත් හරාව කටන. අපපිට නංගහිමික් කරන්න බෑ. ස පල්ිවලට විදර්ශනා ඥාන උපදවාගන්න අදහසත්තියෙනවානම් පුළුවන් තරම්මංඔකට කියන්නේ අර පරතෝගෝෂයට අදාළ කතාව හැම මංගේයක්ම දොස්සාාකාරක බල පුළුවන් හැකයා හොන්ට හදාගඩ එක විතරක් ඇතියම් කෙනෙකුට ඒකත් එෙක්ක ඊළඟටයා මූලිකවන්සේම පින්වත්න්නේ සප් විසද්ිය ොර ගඩනගන්න. බුදුරජාන්සය වදාලේ. විුද්ධ මාර්ගේ තමයි සප් විුද්ිය විස්තරලා තියන්නේෙ නමුත් විසුද්ධ මාර්ගේ තිබුණට බදුජාන්ක බුද්දේශනාව තියෙ විස් කර විුද මාග ල. එතකොට මේ සමහරයින විුද්ධිමාර්ගේලිය පුදවසිදල මාර්ග පල ලාබීන් පහලවන්නෑ කියල මොද මාර්ග පලලාබීන් බෝඩ්ග ගනඉන්නව මාර්ග පල ැබවා ඔන්න මං මාර්ග පල ලාබිය කියල ඇති විසුද්ධ මාගේ ලිය උු දවසින්දල සමහර අධර්මවාදීන් කියෙන විුද්ිමාර්ගේ ලිය පුදවසිදල ංග පලලාබී පහල උනෑ කියල්. ඇ වි විුද්ධිමාර්ගය අල්ලවත් නැතිමිනිහ එකේ කියන කතාව. අද ලො ්ට විුද්ියේ පත් රූප පරිච්ේද යානය ගෙන අදහස ගන්නොටම දිට්ටි විුද්ියය පත්නෙනවා නාමරූප ධරම තිපරිවට දවාදසාකාරයෙන් විමස විමස චතුරාරිි සතයෙන් බලනකොට ංකා විතරන විුද්දිය පදිනවා. සැකයක් නෑදැන්ගේයාට. මේ නාමරූප ධර්මයන් පහල කරපු කෙනෙකුත් නෑ හදපු කෙනෙකුත් නෑ අම්මතාත්තර ඕන විදිට හදලත්නම නාමරූප ධර්මයන් වැඩුණේ මව්පියන්ගේ සම්භවයෙන් නාමරූප ධර්මයන් පහල වනේ විඥානයේ ප්‍රත්්තිං කර්මයට සාපේක්ෂව එතවට නාමරූප ධර්මයන්ගේ පැවැත්මතහවුරු වෙන්නේ ආහාරයයි ඉරුතු අයි නිසා කියලා ඔය හේතු හොත්තට පේන්න පඩන්ගන්න. පවතින්නේ ආරයයි ඉරුතුව අයි නිසා සම්භවය වුණේ අම්මතාත්ත නිසා පිහිටේ කර්ම විඥානයේ නිසා. එනම් පිහිටීමට බලපෑම කර්මය කමයයි නිරුද්ධ කරන්න් ඕන මේ අම්ල තාතලත් එක හැපිලා හරිියන්න ඔගොල තම අපි හදුව කියලා කර්මයයි නිරුද්ධ කරන්න ඕන. යදරි කර්මය නිරුද්ධ කිරීමවාගේ තැනක ලෝකය මිනිස්සුන්ට එහම එකත් තේරෙ ෙත් නැ පේන්නෙත් නෑ එතතු රොන්න දෙැබල කාංකාවිතරන විදය ඇවිල් දැ සැකයක් නෑ න්න ොතැ නකොටම චුල තපන්න කියලායි කියන්න. සෝවාන් වෙලා නෑ. මර විදර්ස යානහි ම ගැඹුරෙන් උපදවා ගන්ට තවල සූදානමක් විරයි තින හැම මරි කියෙන ුල්ල ෝතා පන්නයි කියලා. කංකා විතර විුද්ධයටට පත්නම් චුල්ල සෝතා පන්නයි කිය කියන්නේ කවාව දුගතතියට වැටන්නේෑ කියලා කියන්නේ දුගතතිරයන්න ඉඩ ඩුවයිඉතින් නමුත් චුල්ල සෝතාපන්නයි කියලකිවට හෙම ධර්ම මාර්ගය තුළ කොහෙවත්තහෙමිකන්නේෑ එක තුිපිටක කොහ චුල්ල සෝතා පන්න කියලෙනක් ගැන කතාරන්න නෑ. ල්ල ෝතාපන්න කියලක් ක අතාහර අටවාචාරයන් වහසේ මොකද මෙමත දනකට හැයි බහම දක්සක්ුලතාවනති මුල විශ්ධාතුම සත්්‍යේ පුද්ගල කාත්මය කියල සවිඥාන කයල්ලන්නනෑ නාම රපසෙන් බෙදාගන්නටපුළ හැකියාාවමන තරන්වට නවා දර ගත් ඇත්තන නාම රූපදධර්මයන් නමරූපධර්මයන් වටහ වසෙන් වටහගන්නඩ බැරිවෙච්චතනක තමයි පින්නන්නේ කියෙ සැදන්නේඇයි කලෙසන් ඉක්නෑනනිත එකක හොඳ මට්ටමක්ක ඇතරම ඒනිසා වටතිම අටවාචාරන් වහන්සල මේක චුල්ල සෝතා පන්න කියලා කිවේ. ුල්ල සෝතාපන්නන්නේ කියෙනන සෝතාපන්න වෙච්ච කෙනයි පුචිෙනනවාගේ අදහසක්න එතකොට මේ චුල්ල සෝතාපන්න වෙච්ච කෙන කවදාවත් එයා නැව තූපතක් කරා යන්නේ නෑ කියලා ඒකන මේ දගතයයට වැටින්නේ නැ කියලා කියන මුත් එහෙමුණත් බුද්ධදශනාවට අුව බලනකොට හෙමුවත් පිළිගඩ මාරු. චන දාධනම පීන්නේ කියන චුල්ල සෝතාපන්න වෙච්ච කෙනා අටුවාචාරි වොහන්සලා කියෙනවා යාමාරු වැටෙන් නෑ කියලා එක දදුගතතියට වැටින්නේෑ කියල් නමු බුද්දේශාව කියන සෝතාපන්න වෙච්ච කෙනයි දුගතයට වැට නැති තා එන සෝතාපන්නෙ වෙන්නකං අටවාාරරි වහන්සැයි කතාව කිවත් අවදාානමක් තියෙනෝද නෙද් තියනෙනවා. ඒනිසාතමයි දැන්ි කහමරියට විදර්ශනා ඥාන පැත්ට එකතුෙන්ට ඕන ඔය විදියට යට මූලික ත්වේ හදාගෙන තියෙනවා ඇති ඉ පස්සේ එයාට තිෙන්ටෝන ප සම්මර්ෂන ඥානයයි පච්චේ පරිග්හා ඥානය කියෙන ඥාන දෙකත් තියෙන්ඕ. පච්චේ පරිග්ා ඥය තොතන ඇතිවෙලාතින ප්‍රති්‍යත් විමසලබල්ලතියන නාම රපධර්මය ඇතුවන කොහොම නාම රූපධර්මයන් ඇතිවෙන ප්‍රධාන කතාව දන කර්ම විඥානය පිහිටපු නිසා කමවිඤ ාන ප්‍රත්තිය කරගන නාම රූපධර්මයන් පහල වෙනවා නාමරූප ධර්මයන් සම්භවයවීමට අම්මතාත්තක එකතුව බලපාල තියෙනවා. ඉ පසි නැව නැවතන ක්ෂණකව නාමරපධර්මය නැතනවත සම හගන නිරුද්දවෙල යනවා. ඉතින් නාමරූපධර්මයන්ගේ පැවැත්ම එක නිස්ථාවර පැවැත්මත් තරය වෙලා තින ස්තාවර පවතින ඇතිවල නැතිලෙනවා. වැත්ම තරණය වෙන්නේ කණබන කෑමත් එක් රුතුවෙන්දා ආහරෙන් උදව ැබිමත්තෙක් එක මූලි තත්ව. මූලිකදැනම් එක දෙවනි පියවර තමයි මේ නාමර ූපධර්මයන් වෙන වෙනම සමුදේ වෙන කාරය දැනගන්න. ්‍රතිය දනගන්න නොනව වෙනම මොකක්ද රූපය හටගන්නේ කර්ම ප්‍රත්තිය කරගෙන ආහාර ප්‍රත්තිය කරගන. ඊට පස්සේ තන්නාව ප්‍රත්තිය කරගෙන අවිද්‍යාව ප්‍රත්තිය කරගන කියලා මෙම වෙන වෙන දනග න්න නා ධර්මය තුළෙත් වෙන කතා වේදනා සංඥා චේතනා පස්ස න සිකාරල වෙනම තියෙනවානි. වේදනා සඥා චේතන පස්ස මනසිකාර ද්‍ර වේදනාව ඇති ව ස්පර්ශ ප්‍රතිය, අද්‍යාව ප්‍රත්තියෙන් කරර්ම පතියෙන් ස්පර්ශ ප්‍රතියෙන් අවිද්‍යා ප්‍රත්තියෙන් තන්නහා ප්‍රතියෙන් කර්ම ප්‍රත්තියෙන් ේදනාව හට ගන්නවා. අවිද්‍ය අවිද්‍යා ප්‍රත්තියෙන් ඇති වෙච්ච තන්නා ප්‍රතියෙන් ඇති වෙච් කම ප්‍රතිී ඇති වෙච් ස් පර්ශ ප්‍රතිී ඇති වෙච්ේ ස් පර්සය අද්‍යාව තන්නාව කරම නිරදධනකොට යුදලන ේදනාව සංඥාවත් එහෙමයි. චේතනවත් එහෙමයි ස්පර්ශයඇ එහෙමයි. Man gartti him. යතුොර මේවා මේ එකනෙකට එකනෙකට වෙනස් වෙනස් තොරුම් ගන්නවා මේ වගේ ප්‍රත්තියම නෝද කියලා. යතුර මේ වෙලද අ මූලිකතාවේ ප්‍රධාන කතාව තමයි මොකදද අ මූලි තත්වේ තේරුම් ගන්නවා දිිට්ි විසිුද්ධිය දීම මොකද දිට්ටි විසද්ියර පත්වන තැනදිවයා තේරුන් ගන්නවා මේක ඇ මේ මෙන්න මෙහෙම නිහට ැතියෙන්නේෙ ගොහොමද කරම විං්‍යාය පිට පිනිසා නාමරූප පහල නාමරප වැඩල තියන කරම ්‍යාය නිසා අම්මතාත්තකෙන් සම්භබය වෙලා කර්මය ආහාරය යුරුතුවයි නිසා පවතිනවා. පලවි ද එක බෝදේ කර යන් තුදවක් ලැබන්න මූලි ාලන්ස ට හොද ර හොද පේන පහැඳල රම ුද ත් ප්‍රශ රයි කියල නමු ක්ෂය න් හැම ලලාකු නමරප ධර්මයන් පහල වෙනවාන ආයත හ හ තතුර හම ලාුම පහල ව රප ධර්මයන් පිල්බඳ පල් පරිචය කහදාගන්න පල්ල දහසක් කදාගනමොද වන්න වෙනම නම රූපය හටගන්න අවිද්‍යාවන් රූපේ හටගන්නන්නේ ආහාර ප්‍රත්තියෙන්. ටග න ත් ටක න්න ්‍රත්තිය ප්‍රධන ප්‍රතියයේ ප්‍රත්ති ය පන් ා හ ේද ේද ර ත් ලන ප්‍රධහන දර හටගන්නේ. වෙන්න වෙනම බලනො මේ බෙලාවමකට ඇවිදිට බලකොට අර පච්චේ පරිග්්‍ර ඥානයට සල්ලු හම්බෙන ප්‍රතිය පඩිග්‍රහණය කරන්න පුළුවන් ඥානය සත්තිය ලැබෙන. ඇතු ඒක මුලින් හ ගන්න නතකො ඒතනර පිච්ච සම්පාද ඥානයට මහ පුද්මානුග්‍රහයක් එතන ලැබෙන් දමම මේ වේගෙන් කියාගෙන යන මේක මේ කොමරි පොඩක් තේරුම් කරන්න ඕන නිසා ඇතතු මේවතුල වනත් පිහිට අයට පස තුර මාර්ගේ ඒත පැහදිලියෝ පේෙන්න පටන්ගන්නවා ඇතරම. ඊට පස් පෙන්න්නත් ඉතාම වැදගත්ද ඇතම සම්මර්සන ඥානය අන්නේ සම්මර්සණ ඥානය ඕක තමයි මූලික වසේ ඉතාම වැදගත්දේ මේ සම්මර්සන ඥානය කියලා කියන්නේ මේ ගන සංඥාව බිඳින්න ඕන ගන සංඥාවකට තමයි අපි අහු වෙලා ඉන්නේ. එතකොට මේ ගණ සංඥාව බිඳන්ටනන් මේ ගණ සංඥාව බිඳෙන්නේ නාම රූපධර්මයන් අනිත්‍ය දුක් අනාත්ම වසයෙන් දකින ඥානය පදරම් කරගෙන. නාමරූපවාසයෙන් බැලුවත් ආයත් බලනකොට ස්තතිරවයෙන් සත්ව පුද්ගල ආත්මෝසින් ගණඩ පුළුවන් ලොක් පේෙන්ට පටන් ගන්නුව අපි අපි අවබෝධ කරාගහින්න නෑනි සත්ව පුද්ගල අත්මෝසේ මෙහමික නෑ කියලකිවත් එලි හෙමක් පේනවා ඇතරම පෙන්න්න මකද අපි තවම ප්‍රඥාව බලන්නටන් අරග නෑන ප්‍රඥ්ඥාාවෙන්ම පේන මට්ටම තමයි රනුපාධී ඥානයක්ක්ෂය වූ බවට ඥානයයක් දෙක ඉපදුහට පස්සේ ප්‍ර්ඥාවටමයිඉඩතින් ප්‍ර්ඥාස තමයි හැම වෙලාක විස්සර වෙන්නේ ප්‍ර්ඥාය අපි විස්තර වෙන්න අපිට මේ බනාහකටින්න්නකොට ප්‍රඥාය ැන අපි පොඩක් අතා කලට පස්සේ අප එලිය ෝකේ බලන්නේ මර්සැඇසින්ම. ැසින් බලනකොට සත්ව පුද්ගල ආත්ම භාවයකින්ම පේනවා. එ ගැනට ගණ සංඥාවකින්මල් ගන්නඩ පුළන් එලිය දුව පේනවා අම පේනවා තාත්තපේනවා දරුව පේනවා. ති ගන සඥාව බිඳින්ඩයෝන ගන සඥාව බිඳින්ට ලැබෙන පුද්දුම අනුග්‍රහයක් තමයි සම්මර්සණ ඥානය කියලකයන්. නාමරූප ධර්මයන් අනිත්‍යේ දුක අනාත්ම සිම්බල්ල නනාමරප ධර්මිතර ම දැතරගෙනති ඒවා අනිත්‍ය දුක් නනාත්ම වසියනුත් බල ඇස ඉදිරියට නාම රූප ධර්මයන්ගේ පහලවීම නිසාතමයි දරුව අපේන්නේ. එතකොට ඇස ඉදිරියට දරවා යහැයි දෙකමායිති රූපයට ඒක ඔස්සේ ඇතිවෙච්ච වේදනාව දරුවවා කියලා හඳුර ගත්ත සංඥාව දරවා දකිනකොට ඇතිවෙච සුකාස්වාදය වේදනාස්කන්දය ඊට පස්සේ දරවා නිසා ගලන සිතුවිල්ල රාගය ඊට පස් වේදනා සංඥාචේතන ඒ මේ දරවා දකින මට්ටම ස්පර්ශය. ඔක්කොමන කාර නිසා කියල මේ විස්තර කරල මේ නසිකාරයයටත් අ නිතති ලයායනවා වෙනේ එකක පැත්තුවලි මන සිකාර හටිගන්නනවා ස්පර්ෂයඇත්ත නිත්්‍ය වෙලයායනවා වේදනවත් අනිච්ච වෙලායනවා සංඥාවත්ත අ නිච්ච වෙලයනවා චේනවත්ත නිත්්‍යවෙවලයනවා මගේ දරවා කියල සංඥාවක් මගේ හිත හටගෙන තියෙනවා ධර්මගේ දරවා කියන අදහසනිසා දරවා කෙ රාගේකුත් චන්දරගේකුත් ිපදිලා තියෙනවා දරවා නිසා සුකාස්වාදෙකුත් මගේ හිතේ පදිලතර ඔක්ොම නිත්‍යයයි නේද. මේ අනි්‍ය වෙච්ච දරාව මං අල්ලගත්තොත් මේ නාමරූප ධර්මටික පහලවෙනි මතන මේ දරවා කියනෙක හැර අල්ලගත්තොත්. ඇසන් දරුවා කෙරෙහි විඤඥානින් බැඳගත්තොත් ේම ඒ බැඳගත්ත තැනක දුකමයි නේද හටගනි මුකක්්ද මෙතන මේ සිද්ධිය තුළ රූපය තුළ වනත් වේදනා සංඥා චේතන පස්ස මනසිකාරකය නනාමධර්මතුල වනත් මොකක්ද දම් මෙතන මම කියලා ගඩ තිෙත්න්නේ. මගේ කියලා ගණ්ඩ තියන්නේෙ මගේ ආත්ම කියල ග්ඩ තියෙන්න්නේෙ ක මේ විදියට බලනකොඩ පින්නත්න්නේ අනාත් මේම ප්‍රකට වන්නටන් ගන්නවා. එකට කියනො සම්මර්සන ඥානය කියලා. දැන් ඉතිර විදැම් ප්‍රඥාවෙන් තව අපි හුරුණය නිබල ප්‍රඥාවෙන්ම ප්‍ර්ඥා ඇසන් හැමදාම ලෝකප නවා.ඒ රහන් වහන්සේටන කවදාවත් ලෝකේෙලේ ඇලිීමක් කටගන්න හැම වෙලාවකම අනාභිරතියක් උපදින අමතුුවෙන් වැයම් කරන්න මහන්සිවල මොක්වත් උපදවගන්න ඇබැයි මෙතන දලලා මේ ඇති වෙචා අනිතයදු නාත්මසිෙන් බල හැකියාවතින නේද. මේ අනිත්‍යය දුක අනාාත්මසයෙන් බලන හැකියාව මයි අපිස්රහට දෙියුණු කරගෙන යන්නේ වෙන්න මොකක්වත් වෙන කරන්න දෙයක් නෑ ගෝත්‍රභූඥානය උපදෝගණ්ඩත් තියන මේකම බලට මේකම තිවුණ විදිට පේවා හැම වෙලා පෙනනිල්ලා පෙනල්ල පෙනෙ හරුවෙලා හු වෙලා නිරායාසයයේ සිත උපදිනෝ අන්න නිරාආයාසයක් නෑ. ැි මහන්සවෙලා බලන් ඕනන එතු නිරායාසෙන් අපි පේන සත්ව පුද්ගල අත්ම භාව නමුත් නිරායාසේෙන්ම උපදදිනවා ඒ නිරායාසේම උපදව ගන්න තැනකට තමයි අපි දැන් ක්‍රමාණුකෝල හිතා හසරුවගෙන යන්නේ. ඔය විදියට අනිත්‍යදු කනාාත්මසෙන් නාමර ූපධර්මයන් බලනකොට පින්නත්නී අර බුදුරජාණ වහන්සේගේ දේශනාාවවිතින ප්‍රතිපාඥාන දර්ශන විුද්ියයට අයිති ොහෝම වැදගද තම උද අ්ාය උද අ්ඥානය සංස්කාරයන් බ උපදිනාකාරයයි බිඳනාකාරය දකිනවා. සස්කාරයන් හටගන්නවා එත්තන මිනාමරූපදධර්මයන් හටගන්නවා හටගත්ත තැනම ඉතිරිනතුව බිදිලයනවා හටගන්නවා හටගත්ත තැන ඉතිරිනැතුව බිදිලයනවා. ඉතින් ඒ හටගත්ත සංස්කාරය ඒෙම බිඳිල ගින් එවනට ඒ ඒ දකපු දේවලනි සාද කේන්තිගන්නවා. මොන්න මෝඩ වැඩදදිකෙල දැන්තේය නොමි කොඳර ඥානයක් විදිරූපදදිද්දි. ඊඒ හපු දේවල්නි සාද කේන්තිගන්න. ඒ හටගත්ත කන හර හටගත්ත නාම රූපදධර්මයන් ඊඒෙම බිඳල ගහි ඉතුර වෙලත්නෑ උයෙම හටගත්ත ඊම බිඳිලගේ ඒ වෙලාවම ඉතිරි නැතුව ඒක්ෂණයේම බිඳිලගියපු සංස්කකාර ධර්මයන් පිළබඳ නාමරූප ධර්මයන් පිළිබඳ අදකේන්ති ගන්නෙ ො මෝඩ වැඩත්ද ද හට හට ගන්න නාම රූප ධර්මගෙන අද පර අද පාර්ථනා කරනවා අදද වැඩ කරවා මුොන්න මෝඩ වැඩක්ද කියලා මේ සාම්සාරික සත්්‍යයගේ අසුරුතුවත් පෘතාජනයගේ වැඩේ මහ මෝඩ දෙයක් පොසේමයි වැටහෙන්නේ ඔය උදේ අ්ඥානයේ නිසා ට උදවකරන්නේ හරරියට උදව කරන්නේ පිවත්නි උද අභඥානය. ඉතින් ඕක පවත්න සම්පූර්ණයම ප්‍රතිපාඥාන දශන් විසුද්ධියන්ට යිති ප්‍රධාන දෙයක් එතනම හටගන එතනම බිඳෙන ආකාරය දකිනවා ඕක දැන් තහවරුවෙන කන්තම මේක කර ඉන්ඩෝඩ් ඕක හුරුවවෙන්නේ මාර්ග පලවබෝධයේදී තහුරුවෙලා පේනවා රූප බලනිි නවතින්න රප ලපු තැනම තකට රප අතහරනවා දෘෂ්ටි මාත්‍රයකින් අතහැරෙනනවා කිය දිිට ිට් මත්තම් භවවි තති කියලා. සංස්කාරය උපදිනාකාරයක් බිඳිබිඳීයනාකාරයක්ත් නිතර නිතර පේෙන්ට පට ගන්න තිර උද්‍ය අබ ඥානය තමන්තුල තහවර වීම. එතුර දම සංස්කාර ධර්මයන මත් ත නාම රූපධර්යෙන් උපදිනවා උපදිච්ච තැම බදිඳල යනවා න උපදිච තැන බිඳිබිදිඳී යන භාවයක් නන්තියෙන්නේ පිනත්න එතකට එයාට අර මේ බල ලඉන්නකට පේනවා ප ඉපන ඉපදන ප්‍රමාණකෝ බිඳන ප්‍රමාකොහොද ොත් පේෙන්ට පට පිට ඉපද මත් බිඳ මොත් හන්න ැරි නිසා පපදින්නේෙ කොහො බිඳින්න හො තර ැ. ආස්වාස පාශ්වාසය ගෙන අපට මේ වෙලාව සංවිේදි නෑ. ඒනිසා අශ්වාස ප්‍රාශ්වාසේ දිගාශවාසද කෙටි ආස්වාස අපිට හොයාගන්න බෑ ඒ හැබ උස්මදිහා බලාගරෙන ඉන්නකට ආශවාස ප්‍රශවාසය ඉලක්ක කරගන භාවනා කර ගොට තේරෙන හමආස්වාස ප්‍රශවාස සැල්ලක්ම දි එක ගාන නෑ. දීගංවාස සතු දීගං අස්සසාමීති පානති දිගාශස්වාස ප්‍රාශස ැලි තියෙන. දීගංවා පස සන්තු දිගආශවාස ප්‍රශ්වාස නැලි තියෙනවා. ඊට පස්සේ රස්සංවාස සන්තුූ. කෙටි ආශවාස ප්‍රාසල් එතවින් අපිට ද මේ වෙලාවෙතර නොදෝ මේක දෙැ අපි ආවාස ප්‍රාශස කරන්න ඇද දැම ම බන කියනවා මගේ හිතේ ධර්ම විර්ක විචාරහ ගත මේවෙලම ආවාස ප්‍රශස කරන්න ඇද කර නොමුත් මටක සවවිදිනය කොච්චරද දිගයිද දන් ආවාස ප්‍රාවාසහල්ල දිගේකක්ද කෙටඒම තරන්නේ අපට ඒ කරගයනකොට එක වඩනකොට තේරනම දිගාශවාස පාසය ඔක්කුමමාසාස පාස රැලිනේ ආසාස ප්‍රාශස කයිමදගනෙනකම් පස්සම් බයන්කාය සංකාන් අස ස්සාමී සිිකතික ොයාඒ වඩාගනයන කොට මයි සංවේදීවෙන් ඕකමයි මෙතනත්වෙන් දැ මෙතන ඒතකොට යාට උපදිනොමදන් උදය අ්ඥානය එකැනමි නමරප දර්මය හටගන්න හටගත් තැනම බිලිවිදය. සකොට යාට පේනවා බංගානු දර්සන ඥානය කෙළෙක් කොපදිනවා ඒකත් අයිති පින්වත්න සම්පූර්ණින් ප්‍රතිපදාාඥාන දර්සන විුද්ියයට මයි එතකොට යාට පෙන්නු සමුදේයට වඩා වේගෙන් බිඳලයායනවා කහමද බිඳෙන්නේ හරියට දියපු බුලක් මතුවේගෙන එකප පාරපු පුරල යනවාගේ වතුරටනකොට බැහි බින්දු වැටනුකොට පින්නත් එක පාරමින් පිවී කියෙන නවා නේද පිපිගෙනවා. සබන් බෝල එක පාර පින් බිලා දැංවයි පුංචි ළමයි අද දෙක සබන් එම ගාලා සබන් ෝලහදනුවනඒ සබන් බල පින්බනකොට පින් දී පින්බිල යන පාර්ම පුරල යනවා එතට හටගන්න වේකටන වේගින් බින්දදිනවා අන්න විතකට තේරම නි සංකර හට ගන්න ොඩ වැඩි වේගකින් බිදිල යනවා දැංග ට එකක තේරෙන්නේ අන්න එකටන ංාු දර්ශන ඥානේ නාමරූපධර්මයෙන් බිඳෙන වේගේ සමුදේයට වඩා වැඩේ. තින් හටගත්තට වඩා වැඩි වේකයකින් බිඳෙනවානන් හටගත්ත තැනම වේගෙන් බිදිල යනෝ. අරියට මේ බැලුම්බෝලයක් උම්ඹනකොට පින්බීගෙනැවිල එක් පාරම පුරල යනවා හැමීට පුපුරන්න යන්නේ වගේ බිඳෙනවා වැඩි. නාමරූපධර්මයෙන් බිඳන වේගේ වැඩි බංගානු දර්ශ ඥනය උපදිනවා ම කියන්නේ මට දේශනාවට කාලීවරටින් සම්ම මෙ තෝරන්නිකක් ගැන ලුක කතා අාවත්තේෙනවා කියන්න. පසේ ංානු ාදර්සන යනය උපදදිනකට තැ බිදි බදි යන වේගේ වැඩි කියෙලන පේ බිදිි බඳීයන් නාමරූප ධර්මයන් ගැන හිත තුළ බයක් උපදිනෝ මෙහෙම ටිකක්ද මේ ප්‍රාර්ථනා කළේ බයක් උපද අහනකොට පවා බය උපදිනෝ. එක දිකරසියෙන් අහගනින්න කොට පවා බය පෝදනවා මෙහම බි මෙච්ර වේගෙන් පබිදටක වඩනකොට පේනවා කොච්රේගෙන් බිදෙනවාද කියලා හට්ටගත්ත තැනම මෙච්චරවේගෙන් බිඳන සංස්කාරලෝකයක් ද පැතුුවේ අනාගත නාමරූප ධර්මයන්ටිකන්නේ ප්‍රර්ථනා කරන්නේ. අපේ හිත එක්වා අතීත නාම රූප නුව පවදදිනෙක් වනාගත නාමරූප පතනවා ඉචරයි.ඒක ඕක තමයි බුද්දේශනකැන් අතිතන් නාවා ගමිය නත්් පටිකන්ගේ අනාගත අනාගතයනූ යන්ඩපා කියලා. අන් ිචර බිින්දරී වටික් මොනවද ප්‍රසතනා කරන්න තියෙන. මෙිච්චරවේගෙන් බිඳන වටිකක් වෙනුවෙන්ද ම අනාගත ලුවක් පාර්ථනාකරගන මහන්සේවල වැඩ කළේ මන්න මෝඩ වැඩක්ද මේ කරලා තියෙන්නේ ම වද්‍යවරේ කුණාත් මොන්න වගත් කෙනෙ කුුණාත් මේ කරගනාපු වැඩේ තරං අවිද්‍යාසාගත අඥාන මෝඩ වැඩත් තවත් ලෝකෙ තියෙනවන්ද කියලා පින්වත්න්නේ මේ නාමරූප ධර්මයන් හට ගැනීම පිළිබඳ බයක් උපදිනවා බයතු පට්ට අනඥානයක් උපදිනවා. මේ සංස්කාර ධර්මයන් ඇත් එතනම බිඳිබිඳී යනවනන් බිඳච ැනක දුකමන හටගන්නේ කොත් න්නත් නනාම රූප ධර්මයෙන් හටකණ්ඩ ඔන්නෑ ඕන්නන කිය බයයක් උපදිනස්ක නාම රූප ධර්මයන් පහලවීම සම්බඳ බයක් උපදිනෝ ඒ බය උපදිනකොට පින්නත්න මේ සංස්කාර ධර්මයන් නාමරූප ධර්මයන් පින්වත්නී හැම වෙලාාවකම කිස්සි බිටත් ිඳෙන නවත්තන්ට ලෝකෙ ජතෙක් නෑ හැකියාවක් තිෙන කෙනෙක් නෑ බදු කෙනෙක්වත් දුගෙනකුටත්තේ නවත් ගන්නඩ පුළුවන්කමක් නෑ හතුව තමයි ඒක ලෝක ධර්මතායක් මේ බින්ඳනි කකාට වනවත්න්න බෑ බිඳන බව අවබෝධරගඩ විතරයිතය ප්‍රඥාව. බිදනක නවත්තන්න නමහින අපි මේකරන්නේ. බිඳන බව අවබෝධ කරගඩ අයිත. ඒක ප්‍රඥාවට අයිතිදයක්. විදර්රනාඥාන කියන්නේ එකයි බිඳනක නවත්තන්න අපි බිදදි විදයන සංකකායන් පිළිද ඔබ සිත ගැන ේ නාමරපධර්මයන්ගන ප්‍රතින අවබෝධ කරන්න නම රූපද නමවත් අපි අද කරන්නේ නනාමරූප ධර්මය පහලවීම සම්බද හැ හැන්න. එතන මේ විදිට සංස්කාර ධර්මයන් බිඳන කිසිපිට කිසිවෙකුටවර අතර කරන්න බෑ අසරනකමක් තියෙන්නේ මෙතන මට නම් මහ පුද්දුමසරණකමක් තියන්නේ කියලා ආදී නොම්වේ නොමගේ අසරනයි මම අසරනයි කිය අසරනකමක් පේවා ඇති ම කොච්චාසර මිහද කියල තින් සල්ිබාග තියන මෙහ දරමල්ල වන යතුමවගේගමි කර මිෙක්ව පුරුවන්සමට න නත්තාර වෙලා සංසාරය අසරන වෙලා මමට කරගඩම දෙයක් නෑ ඇයි නනාමරපදම මනවවාති නරූපදධර්ම බිදෙක මට නව න ගන්න. කියල මේ පින්වත්න එතනා ඒ ශ්‍රාවකයා තුළ පින්වත්න ආදීනවඥානයක් උබදි න අස්සරන කමම පේන්න පටන් ගන්නවා මොන්න මට මාන්‍ය වගේ උපක් ලේසු මොකක්වත් මේ හිතේ නෑ පින්වත්න්නේ මේ මේවා වඩානයන් ඇතිනිසා තම හරියට මේ දින උපක් ලේසවලින් පවා බැටකන්නන්නේ උපක් ලේ මූලික ලේස්සවල ප උපවසයෙන් උපද උපක් ලේසොලින් බැට කන්නේ එකයි මොක්කක්වත්න්නේ ධර්මය පා පිස්සක් වගේ ආයි ඉතින් එතනදී පාපිස්තක් වගේ හරියට බිම්මට දාලා පාගල දැම්මත් මෙතන ඇයි මට මෙහෙම කරන්න කියලා අර මානන්නක්කාර කමක්නං කිසිද්දු අයුරකින් උපදින මික කරගෙන යන කෙනෙක් තාත්තම මෙහම කරන නම් දරුවට ඉතෙන පුළො අනි අපේ තාත්තා කොච්ටරෙනස් වෙලාද. මෙිෙම හිටපු මනුස්සෙක් ද අපේ තාත්ත කියල කැලඹීමක් ඇත්තෙම නෑ මිනිසු පැටලෙන්නෙත් නෑ මොකක්වත් න. ඒ ආධිනවඥානය උපදිනකොට නිබිධාඥානයක් උපදිනො නිබිධාඥානය කෙකයන්නේංස්කාරයන් පිළිබඳ නනාමරුව. ධර්මයන් කිලියයන කල්ල කිරීමක් උපේ හිතේ උපදිනවා ජීවිතය ගැනවා දරුව ගෙනනවත් නෙමී කල කිරෙන්නේ තමන්ගේම තුළ නාමරූප ධර්මයන් හටට ගන්න එක පිළිබඳ කල කිරීමක් උපදිනවා ඒ කල කිරීමත් එක්ක යාට ධර්මී තියෙනවානි අර පරතෝ ගෝෂය තුළ පරිච්ච සමුපාදය ඔස්සේ පින්වත්න යාට අරත් ජර්ත්‍ය යන කෘති ාන කෘක්ඥාන උසේ ගඩනගත පරතෝ ගෝෂයත්තේ යාාන තියෙන. ඒනිසයා බලනවා හරි මංින් මිදෙන්නේ කොහොමද මිදෙන්නේ කොහොමද අන්න එතන තමයි ශ්‍රද්ධාව ඇග පුරාම විහිදිලා යන්න. මිදෙන් මේබන්ධුවා මෙ බඳු අසරණකමකට විසඳුම ඉදිරිපත් කළේ මගේ ශාස්තෘන් වහන්සේ විතරයි. අපගේ බුදුරජාණන් වහන්සෑර මේවාගේ කවුදා පිට කියන්නේ කවුරුවත් නෑ කවුරුවත් නෑ මෙහෙම මිදීමේ ඥානයක් ගැන ලෝකයේ කියාපු කිස්සි කෙනෙක් නෑ. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ විතරයි මේවාගේ මිදෙන්න්න මට අදහසක් කියලදන්නේ. මිදීම ගැන ලෝකෙ කවුදකිව මෙහහි මාසරනකමත් තියද්දදි මෙබඳු ජීවිතයක් තියෙද්දී. මිදෙන්ඩිකිවේ මගේ බුදුරජාණන් වහන්සේ විතරයි මිෙනවනන් කොහොමද මිදෙන්නේ කියලා. එයාට පින්වත්නී මිදීම සම්බන්ධ ගැම්ඹුරු අදහසකපදිනවා අඒකට අපි කියන්නේ මුච්චිතු කම්්‍යතා ඥානය කියලා මිදෙන් ඕන මිදෙන් ඕන මිදෙන විදිහත් න්නවමක පටිචි සම්පාද අංග දොළහම ති පරිවට දොහදසාකාරාකාරීෙන් විමසාගණ්ඩ පුළුවන් තරම් තිවුණු පරතෝගෝසයක් සහිතෙනෙක් තිියුණු රතෝෝයක් සහිද කෙනෙ. තු ම්්‍ය ඥානයක් ොපදින කොට පින්න්නත්නී. ඒයාට ඒ නාමරූප ධර්මයන් ගැම් රිින් ගැම් රිින් නි්‍ය දු නාාත් බලන්න ත් ද මයියේ අපි තා කරන පින් ත්ී සපතානු පස්සනාව අ රශ වි පසනාව ගේ ගැම් රින් ර නිත්‍ය දු නාත්ම පිළිබඳ සම්මර්ඥාණ ගොඩනගාගත් ඒක නිච්ාන ප්‍රස දුක්කා නු පස්සන අනත්තාාන පස්සන නිති්බිධන පසන විරාගාන පසනා පටිනිසක්ගානු පසන ඒ විදිට කායානු පස්සනනා වායානු පසන විපර්ඥාමානු පස්සනා. ඊට පසයා අ අනිමිත්්‍යානු පසන අපනනිහිතානු පසනා සුඥතානු පසනා අධිපඥ්ා දම්ම විපස්සනානු පසනා ඔය විදියට පිවත්න යථභූත ඥාන දස්සනානු පසන ධදිවසිෙන් ඒක තවත් විස්තර කරට විස්තර කර බලනවා මිදෙන්ට තියෙන මේක මයි. අ අනිත්‍ය දුක අනාත්මි තව තවදියුණු කරගන්නවා. එකඒක විදියට බලනවා. එොර ඒක විදියට බලනකොට පිනට පටිසංඛ්‍යානු දර්සන ඥානයක් උපදිනවා. ඔන්නඔේ පිසංඛ්‍යානු දර්සන ඥානය අනිත්‍යය දුක් අනාත්මම පින්වත්නී විස්තරර කර විස්තර කරර බලනවා. විස්තර එතනද තමයිඔ සප්තානු අපිියාපු මීට කල්ෙ කාලෙකට කාලින් කෙලති නව සප්තා ඒ ප රූපය ගැ බලන රූප සත්්ක විදර්ශනාවම් පවිච්ච කල බලන. ක ඔය විදිරරි ඒක ක්‍රමයට බලවා ඒක ක්‍රමයට බාලනකොට සංකාරූපෙ එක් ඥානයක් උපදිරෝ. සංස්කාරයන් පිළිබඳ ඇල්මහ බිය දුරුවෙලා ගිහින් සංස්කාරයන් නාමරූප ධර්මයෙන් පහලවීම පිළිබඳු මැදහත්්චි තක්උපදිනවා. නාමරූප ධර්මයන් පහලවීම නිසා ආයතන ගැනත් මැදහත්ි තක් උපදිනවා. නාමරූප ධර්මයන් පහලවීම නිසා සුකවේදනා දුක්වේදනා දුක්කම සුකවේදනාදී ත්‍රිවිද වේදනාව කටගන්නවානම් ඒ වේදනාව මැදහත් බවක් උපදිනවා වේදනාව නිසා දැන් කවදදා. ාවත් අනුසේහැදින්න, මැදහත් බවක් තියන්නේ යා සුක වේදනාවත්රගේ හැදන්නේෑ දුක්කවේදනාවත් පටිගානු සේ හැන්නේෑ. අවි දුක්කම සුකවේදනාවත් අවිද්‍යාන සේ හැදින්නේ හැම්ම දාම අවිද්‍යාසාගත සත්්‍යේ කමාරු වැටච්ච ැන දැන් අමාරු වැටෙන්නේනෑ මදහත් සිතක් උපදිනවා ඒ මැදහත් සිතක් දෙක්කම් පින්නත්නිය ඒකට කියන විමෝක්ෂ මක එකට එකතුනො කියලා සංකාර උපෙක්කා ඥානයේ පදනම් කරගෙන පින්නත් යාට පූරුවෙන් අනේක ආකාරයකින් අර අනිච්‍යානු පසන දුක්කානු පසන අත්තානු පසන වසන් අර වි දදි බලන කොට අනිත්‍ය දු කනාත්මෝසයෙන් බලනකොට පින්වත්නී සියලු නාමරූප ධර්මයන්ගේ අනිත්‍යය තාවම වැටහෙනකොට නිත්‍ය වසයෙන් එකක් වැටහෙනවායි අමා නිවන. එ නාමරප ධර්මයන් දුකක් වසයෙන් වැටහෙනොට එකක් සැපයක් වැටහෙනවා ඒ තමයි අමා නිවන. අනාමරූප ධර්මයන් අනාත්මෝසිෙෙන් වැටහෙනකොට පින්වත්නී ඒ යෝගා වචරයාට ඒ යෝගා වචරයාට පින්වත්නී එක දෙයක් වැටහෙනවා අනිත්‍යය දුක්ක දෙකෙන් තොර ස්වභාවයක් විදියට අමාන නිවන. එතකට යාට සුකවසයෙන් නිත්‍ය වසෙන් එකම දෙයි වැටහෙන්නේ ඒ අමුරුත්ත මහා නිර්වාණ ධාතුූ විතරයි. එතකොට ඒ නිර්වාණ ධාතුව ඒ විදිට වැටහෙනකොට යාට නිර්වාණය කෙරෙයි සමහර මිතන ද සහරෙනකුට අනිත්‍ය තාවම ප්‍රකට වෙනවා සමාරකෙනෙකුට දුකම ප්‍රකට වෙන බෝව සුළ පිරිසක දු ප්‍රකට වෙන්නේ. එතක මේ එකක් තැනකට තමයි ප්‍රකටතාවයක් ඇතිවෙන්නේ ගැබර යනොට එක තැනකන්න අපිට විශේෂ අස්ාන ඇතිවවිද වෛ්‍යවරේ බලන්නකු මූලික වසය විවිධ ඔය මූලික උපාධීවර කරාට පස්සයෝ MBස් කියල කියන්නේ ඒකරට පස්සට හම කියල්ල ගන ක්කම ැ හස නට පස තවටකක් දවන නකට ඒක විශේ පසයගෙන විසච්චයක් කියන කාලෙක් තවත් අධ්‍යන පරාසයනලති විද දැනම් පරසකතු කරන නතකොට සමහරට හැගෙන දන්න කියෙන ඒක ගැ තරයි ශෂශෝධානය තියෙන්නේ. ඒට පස්සේ දැන්ි තමක හරද ගැන දන්න කෙක් හරද ගෙන ත් රක. ගැන සසාපර්රරි පූර්ණ දැනුමකි කර ඒක තැනකදී ඉලක්ක ගත වෙනවා එක විෂේ තැනක් එක පරාශයක් නි මූලි තත්තිෙ ඔක්ොම දන්නවා දැවුන්න ඔයමගේ පින්නත්න මේ විදියටට වඩග නනිත්‍යය වසිෙන් දුක්ව වසිෙන් අනාද ඔතන ඒ තැනක ප්‍රකට වෙන අනිත්‍යේතාව එතකො අනිත්‍යතාවේ ප්‍රකට වෙන. එතකො අනි්‍යතරාවේ ප්‍රගට වෙනකට අනිමිත්තානු පසව හිත පවතින්නේ එතකොට නිමිත්්‍යහනුසාරීව හිත පවතින්නේ අනිිත්තා නුවම හිත පවතිනවා අනිමිත්ත වසේ නිමිති වසයෙන් ගන්නඩ මොකක්කත් නෑ කියලා. එයාට වැටහෙන්ට පතගන්න නිත්‍යය නිිත්ත ෙහැරවලලානවා නිත්‍ය වසයෙන් වැටහෙන්නේ අමානනිවන විර. ක සහර දුක වස්සෙන් ප්‍රකට වෙනවා බොහොම සුළු පිරිසකට එතු නමුත් බොහෝ දෙනෙකුට අනිත්‍යතාවේම ප්‍රකටව පේන්න පටංගන්නවා මේ ඔය විදියට දැක පුශ්්‍රාවකයකුට යාට අ අනිත්‍යතාවේ ප්‍රකටව පෙනිලා නි්‍යය අනිත්‍යතාව ප්‍රකටව පෙනිලා නිත්‍ය වසිෙන් මා නිවන දලා විමෝක්ෂයට පත්වුණනොත් යායට අපි කියනවා අනි මිත්ත විමෝක්ෂය කියලා අනිමික්ත විමෝක්ෂයෙන් තමයි මා නිවනට ගිය කියලා සමහරයිවා ස්වල්ප පිරිසක් මේ දුකම දැකලා දුකතමයියාට ප්‍රකට වෙන්නේ කෙගේෙක්නාට වෙනස්සන්. දුකම ප්‍රකට වෙලා අවබෝධය පැත්තට එකතු නොතයාට අපි කියනවා අපි හිත විෝක්ෂයට පත් වනා කියලා. ඇ දුක දෙකල සමාරායින්නවා මේ අනාත්මයම ප්‍රකටවල් අනාත්මේ තමයි බහුලවයාට පේන්නේ නිරායාශෙන්ම පේන මට්ටමින් යා විමෝක්ෂයට එකතුනො තයාට කියනවා සුංඥත විමෝක්ෂයට පත්වනා කියලා. එතකොට එකක්කන අනිමිත්ත මකයිෙන් සුංඥත මකයිෙන් අප නිහිත මොකයිෙන් පත්වෙනවා විමෝක්ෂයට එතකොට කියනවා විමෝක්ෂ මකය කියලා එකකට. විමෝක්ෂයත්වුණු මකයි ඒකට අනිමුත්ව විමෝක්ෂ මුකයි වෙන්නත්තුලේ එකට විමෝක්ෂ මක කියලා කියෙනවා ඉනිසා විෝක්ෂයටයාගේ හිත පත්වෙනවා. එතකොට ඔන්න එවිදියට පින්වත්න මේ විමෝක්ෂයත් විමෝක්ෂ මොකයත් පදනම් කරගනේ ශ්‍රාවකයාම අනුලෝම ඥානයට අර කලින් නැතිවෙච් විදර්ශනා ඥානය සම්පූර්ණය මේවා අත් අනනිත්‍ය දු අනාත්මස්සේම තවදුටත් විස්තර කර කර විස්තර කරගලා එකොලොස් ආකාරයකින් නාම රූප ධර්මයන් විදර්ශනා කළ තරූපේ ගත්තුත් අනා රූපේකත්තු. ඒේම අතී තනාගත වර්තමාන අජ්‍යත්ත බාහිර ඕලාරික සුකුමහහින ප්‍රනීත දුරල්ලඟ සම්බංරූපන් ඔයි විදියට සියලු රූප කියලා. එකකොලොස් සාකාරයකින් අනිච්චතෝ දුක්කතෝ, සල්ලත, ගණ්ඩතෝ, රෝගත, පලතෝ, පලොක්කොතෝ, සු්ඥත, අනත්ව තෝ සමනු පස්සති කියලා. එකොලොස්සාකාරයකින් විදර්ශනා කරනකට එයා අනුලෝම වෙලයි තියන්නේ හරියට ගඟ මැද වගේ. ැ ඟමලාවබෝධයට බොහම කිට්ටුයි ගඟ මැට ගහින්ඉන්නේ. ගඟ එතරත්න මතරත්මයි මේ පැත්තටේඉන්න දැ ගඟකින් එහට ඔරුවක් යනවන නරුව ග මැදන්නේ. කොයි පත්තද කියල කියන්න බැවකතමයි ධර්මීතයෙන යස්ස පාරං අපාරංවා පාරාපාරන්න නවිද්්‍යති. එතරත්නෑ මෙතරන උන් ඔය මටමට කියෙන අනුලෝමයි තවම නිවනට පත්තලන නිවට අනුලෝමව ගමන් කරන්න. ය නිවනට අනුලෝම ගමන් කරන ගොට ඒ අනුලෝම ඥානය උපදිනවා ඊට පස්සෙ අනතුරුව තමයි පන්නත්න ගෝත්‍ර ූඥානය උපදින්නේ. එතකොට නිර්වාණය අරමුණු කරගත ඥානයට තමයි ගෝත්‍රභූඥානී කෙල කියන්න සංස්කාර අරමුණුව සම්පූර්ණයින් පින්න්නත්ි ඒ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියයටට අයි නමයි ප්‍රතිපදා ඥාන දර්ශන විශුද්‍යිය අභිබවා ගිහින් පින්නත්නී ඥාන දර්ශන විුද්ධියයටට අයිතයකක් තමයි ගෝත්‍රභූඥානය කල කියන්නේ. එතු සම්පූර්ණීින් ගෝත්‍රයේ බිඳ ලපින්වත්න්නේ අවබෝධය කරා මඟ පලාවබෝධය කරා එක වෙනක තමයි ගෝත්‍රභූඥානය කල ක එක විස්තර කරන්න ලාන ව මේ විදියට තමයි අවබෝධය කරන ප්‍රහන්න දහරේසාකචඡාවේට ගොඩ නඟාගන්න වෙන් තමි පැයිකටවැඩි වෙලා ිහින් තියෙන නිසායිතති මේ මූි ත්වෙන්ටික ප ටිටි කදාගන්න අදාගන්නකට අමුතුුවෙන් අවබෝධයට මේ ගෝත්‍රභූ ඥාණය උපදවගන්නවා කියලා අයි මොකක්වත් කරන්න නෑ අවයි කියපු අනිත්‍යදු කනාත් මසිින් බලාපු එක බලබල ඉඩයිති. අයි වෙන මොකක්වත්න වෙන්න කරන්න නම් දෙයක් නෑ. ආය කළ යුතු මේයයි කර් ඕන දෙේය දං අලුදධයක් කර මොක කොත් නෑ ඔය විදිට බලාගනින්න කෙනකුට කරන්න තියන්නේ ඔය කතාම ඉස්සනහට බල ලඉන්න එක විතර. වෙන්න කිසිම දෙයක් නෑ වෙන්න මුකක්මත කරන්න මුකුත්ම කරන්න නෑ පින් අත් අනුලෝම ඥානී පන් ශ්‍රාවකයා තුළ, ගෝත්‍රභූඥානයේ සූක්ෂම උපදෝගන්න ඕන තවදුරටත් අනි්‍ය දු කනාාත්මෝසීම අර විස්තර කරල කියපු අට්ටාරස විපස්සනා වගේකින් නිරන්තරම් බලබලන්නයිඉතිය එතකොට තමන්ටම පුළුවන් කොච්චරාශ්්‍රක්ෂේවෙලාද. නැද නවතාශ්‍රෝ නූපදිනමට්ටමට මගේහිත කොහමද ගොඩනැගිලදිීල තමන් තම බලාගන්න පුුව. හගින් තහන්ඩ යන්නතිපත් තමන්ටම බලාගන්න පුළුවන්. නිසා ඇතික තමයි ප්‍රධාන ධාරාව සාකච්චව වෙතනින් පස්සේ අමුතුුවෙන් උපදදාවාගන විදර්ශ ඥාන මොකක්කොත් ඇත්ති නෑ. වන ග පලාලවබධ කර යන දික්‍රමය පිබඳු ප්‍රධාන සාකච්ඡාවක්තමයි පිමිතන කළේ. ඔබැහම දෙෙන් ආටම මේ උතුම් දේශනාව මේ ගෞතම උද්ධ සාසනය තුළදීම වහ ව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට උපකාරවේවා හේතුවාසනාාවේවා කිය අපි අධිෂ්ඨාන කරනවා. ගො ැන් මෙ තනදී අපිතා වැදගදධ්‍යයක් තවතේරුම් ඩු නර අට්ටාරස විපස්සනාව වෙන වෙනම අදහස්තේරුම් ගන්න ඕන එක හරිම වැද ගත්ධයා දැන් අපි ඉතමකෝ මේ අධිපญඥාදම්ම විපස්සනාව මොකක්ද කෙරෙන්නේ ප්‍රධානයක් කෙරෙනන දැ නි්ානු පස්සනාව නිති්‍යය සංඥාව තමයි දුරුවෙන්න්නේ ඔන්න විදිර දුරුව වෙනදේ දැනග ඩ ඇ වැඩෙන කොට දුරුවෙන දත් දැනගන්නුවන. අටාරසේ පස්සනාව අපි වෙනවෙන වෙනවෙන කතා වෙනවෙන අපි මීට කාලිකට කලින් බොහම ලස්සනට පහැදිලි කරලා තියෙනවා. දැන් නි්බිධානු පසනාවවිදී නන්දිය තමයි කැඩිලයන්නේ. අනිම කැඩන දේද දැනගණ්ඩුවන පින්නත්න්නේ. විරාගානු පස්සනවිදි රාගේ තමයි දුරුවෙන් නාම රූප ධර්මයන් පිළිව රාගේ තමයි දරුවවෙන්නේ. එත් දැන් අපිතම කෝදැන් නිරෝධානු පස්සනවෙදී සමුදයේ තමයි දුරුවවෙන්නේ සමුදයට තිබ්බ වටිනාකම තමයි දුරුවන්නේ දැ පටිනි සක්ගානු පස්සනාවේදී ආධානය තමයි දුරුවවෙන්නේ කෙන බවතු ෘෂණාව තමයි කඩෙෙනය නොවදියට අර අට්ටාරස විපස්සන අද හාටආකාරෙන් විදර්ශනා කරදි කැඩෙන දේ දෙැනගණ්ඩෝඩ් එයදක දැගත්ව තමයි පට තිවුණු විදිහට අවබෝධය ගොඩනගාගන්න පුළුවන්දුවෙන්න්නේ ඒකට ොපි වෙනම දශනත් කරලාද න ඔබහම දෙනාටම මේ උතුම් කුසල් නිවන් දොරටුවක්ම වේවා. අද මේ දේශනාවට දායකත්තේ ගැෙන කටයුතු කළේ වයන් ගොඩ මොට්ටුන්න ලිපිනේ පදිංචි ඩ්ලේ විතාරණ මහත් මාසහ එම මහත්මිය විසින් බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ දේශාවට දායකත්්‍රය ගෙන කටයුතු කරලා තිබෙනවා.ඩ්ේ විතාාරණ මහත් මාසාහ එම මැතින් මහත්මියයට එම මැතිනියටත් අනෙකුත් සියලූම දෙනාටක් මෙතන එකකුතු ොකුකඩා හැම දෙෙනනාටම මේ පුචි දරුවට මෙ තේරු ැතත් මේ බඳ තැනක වාඩිවෙල ඉන්නෙ පවා මේ උුසුම ලැබෙන එක පවා පුද්දුම විදිිය යහපදක්. ඒක සංසාරික මහ පුද්දුම අනුබලයක් සසර නවතා ගන්භ මෙ බඳු දේශනාවක් තුලින් ලැබෙන රැකවරණ කල්ප ගානකින් ඒ දවසකින් දෙකකින් ජීවිතයකින් නමෙයි කල්පගානකින් නිවන ලංවීමට උදව් වෙනවා විතාරණ මහත්මටත් එහෙමයි එති මේ බඳු දේශනාවක් විකාශනය කිරීමට දායකත්වය දැරීම පවා අපට ලැබිච්ච මහ පරම දුරල බවස්ථාව මුකද තැම අපි හරහා දේශනාවක් කරන පරම දුර්ල බයිකිෙම ගණ්ඩිපා මේ බුදුරජන් වස්ස වදාල මේ ක්‍රමේ අපේක්‍රමයක් . අපිපායෝගිකව මේ අහොයාගත්ත අවබෝධ කර ගද හෙම ක්‍රමයයක් කියල සල කටෙපා එක අපගේ බුදුරජාණන් වහන්සේ ක්‍රමය ඇතර මේ බුදුරජාන්ක බුද්ධ වචනයයි මේ අප පිසාකච්චා කරන්නේ පුද්ගලික වටිනාකමත් දෙන්නපා භික්ෂුවකට. මේ කතා වහලා මේ ස්වාමීන් වහන්සේ තමයි අපිසාරණයන් ඩෝන කිය හෙම එහෙම එකක්කේ ඔලුවටගන් ලිපා තතාගතයන් වහන්සේ යම් වදාල ධර්මයක් ඇදේ ධර්මය මිසක් මේකම හුදු අපේඥානයක් එහම නෙමේ. එනිසා භාග්‍යවතුන් වහන්සේම සරණ ගිහිම් සැබෑ අවබෝධය කරා එකතුුණු දක්ෂශ්‍රාවකභාවයක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව විශේෂයෙන්ම ඩ්ලේ විතාරණ මහත්ම ප්‍රධානයම මහත්මිය ඇතුළු හැම දෙනාටම මේ කුල් නි.